අයිවාන් සුභ සැන්දෑවක්. අදත් අප සූදානම් සුපුරුදු පරිදි සුපුරුදු වෙලාවට අරඹන්නට තීරණය සජීවී සාකච්ඡා සභාව. තීරණය ඔස්සේ නිරන්තරයෙන්ම අපේ කතාබහට ලක් කරන්නේ, කතාබහට ලක් කෙරෙන්නේ මේ රටට, මේ රටේ ජනතාවට, මේ රටේ අනාගතයට අවැසි කාරණා පිළිබඳ නිරන්තර අවශ්‍ය කරන විද්වතුන්, අවශ්‍ය කරන සම්ප්‍රදායකින් කැඩවාගෙන සාකච්ඡා කරමින් ඒවා ඇතිවන අඩුපාඩු, හොඳ නරක, ගුණ අගුණ මේ සියල්ලම කතාබහට ලක් කරනවා. ඉතින් අද දවසත් අපි වෙන් කරන්නේ එවැනිම වූ රටට වටින, අපට වටින, අනාගත ආයෝජනයක් බවට පත්වෙන තවත් සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව නිරන්තරයෙන්ම මේවා පිළිබඳව වැඩිපුර කතා නෙකරනවා නොවෙයි, නමුත් වැඩිපුර ප්‍රසිද්ධිය ලැබෙනවාද කියන ප්‍රශ්නයක් මතු වෙනවා. කොහොම වුණත් අපි වගකීමක් සහිත මාධ්‍යයක් ලෙස මේවා පිළිබඳ කතා බහ කරන්නේ රජයක් කරන හොඳ දේවල් හොඳයි කියන්නත්, ඒවායේ තිබෙනා වූ අඩුපාඩු සහ තවත් වර්ධනය කළ යුතු දේවල් පිළිබඳ අවධානය යොමු කරන්නටත්, ඒක නිසා කෙනෙකුට එකවර හිතන්න පුළුවන් මේ සුදුහුණු ගෑමක් සිද්ධ කරනවාද මෙවැනි සාකච්ඡා හරහා කියලා. හැබැයි සුදුහුණු ගානවාද නැත්නම් සැබවින්ම යථාර්ථය පිළිබඳ කතා බහ කරනවාද කියා ඔබට තේරේවි. අද දවසෙත් අප මේ කතා බහ කරන තේමාව ඔස්සේ මේ වේලාවවත් සමග රැඳී සිටියොතින් එමනම් හිතවතුනි අප සූදානම් අරඹන්නට මෙතැන් පටන් තීරණය සජීවී සාකච්ඡා සභාව. වයමට ජයගෙනන වයබ ඇල ව්‍යාපතිය හා වැැව් දෙදහස් හාරසයක ප්‍රතිසංස්කරන ඇරඹීමේ මාමංගල්ලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තුමස විසි හතරවනිදා පොල්පිති ගමදී. දැන් අද දවසේ තේමාව කුමක්ද කියන කාරණාව ඔබට පැහැදිලි ඇති කියලා අප විශ්වාස කරනවා. අප දවසේ තේමාව සිරලක මහා වාර්ෂික ශිෂ්ටාචාරය. ඒ හරහා කතා බහට ලක් කරන්නේ වයඹ ඇල දෙවන අදියර තව දින දෙකකදී මේ මාසේ 24 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා ආයතනයට පත්වීම ජනගත වීම සිදු වෙනවා. ඒ පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ තේමාව සිරලක මහා වාර්ෂික ශිෂ්ටාචාරය. අපි හඳුනා ගනිමු කවුද මේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ කියලා. ආරාධනා කළා පරිසර සංරක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර සමූහයේ ව්‍යාපෘති සම්බන්ධී කාරක ශාමින් විධානගේ මහතාට අයිබෝන් සුබසන්දා පිළිගන්නවා. අද දවසේ දෙවන නියෝජනය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා අයිබෝන් සුබසන්දා කියලා පිළිගන්නවා. දවසේ තෙවන නියෝජනය ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දළුපත මහතා අයිබෝන් සුබසන්දා කියලා. අද දවසේ අවසන් නියෝජනය ජනාධිපති මහජන සම්බන්ධ අධ්‍යක්ෂ ජෙනරාල් ශාන්ත බණ්ඩාර මහතා අයිවාන් සුබසන්දා පිළිගන්නවා. මේ සියුදනා සමගයි අපි තීරණය සාකච්ඡාව රැගෙන යන්නේ තේමාව සිරලක මහා වාර්ෂික ශිෂ්ටාචාරය. මේ තේමාව යොදන්නට හේතු කාරණාව වැඩසටහන ආරම්භයේදීම ඔබට දැක බලා ගන්නට අපි ඉඩකඩ සැලසුවා. ඉතින් සාකච්ඡාවට අපි ප්‍රවේශයක් ලබා ගන්නේ පරිසර සංරක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර සමූහ ව්‍යාපෘතිය සම්බන්ධී කාරක ශාමින් විධානගේ මහතාගෙන්. දැන් යම් කිසි ව්‍යාපෘතියක් සිදු කරන විට පරිසරයට වෙන හානි නැතුවම නෙමෙයි, පුළුවන් තරම් ඒවා අවම කරගනිමින් ජෛව විවිධත්වයට හානියක් නොවන පරිසර කලාපයන් සුරක්ෂිත කරමින් ඒවා අනාගතයට අවශ්‍ය කරන ආකාරයෙන් සංරක්ෂණය කරමින් කටයුතු කිරීම බොහොම වැදගත්. මොකද පරිසරයට අපි ආදරය කරන තරමට තමයි පරිසරය අපිට ආදරය කරන්නේ. මොකවත් නැතත් අඩුතරමේ ජීවත් වෙන්න හුස්ම පොදක් ගන්න හරි අපිට ඉඩකඩ ලබා දෙනවා. දැන් ඔබතුමා පරිසරය පිළිබඳව මේ පැත්තෙන් කතා බහ කරන නිසා මෙවැනි ව්‍යාපෘති කරගෙන යාමේදී පරිසරය ගැන කොයිතරම් අපි සැලකිලිමත් වන්න ඕනද, පරිසරය අපට දක්වන සහය අපි පරිසරයට කොයිතරම් දක්වන්න ඕනද කියන තැනින් අපි මේ සාකච්ඡාවට ප්‍රවේශ කරනවා. මම හිතන්නේ ඉතාමත් හොඳ පිවිසුමක් මේ සාකච්ඡාවට. අපි ගියොත් අපේ මුතුන් මිත්තන් කොහොමද මේ වාරි ව්‍යාපෘතීන් ඒ දවස්වල කරේ කියලා බැලුවොත් ඒගොල්ලන් අනිවාර්යෙන් ඒ දේවල් සිදු කිරීමේදී පරිසරය ගැන ගොඩක් හිතලා තිබුණා. අපි දැන් ගිහිල්ලා ඒ ව්‍යාපෘතීන් දිහා නැත්තම් අපේ තියෙන ගැමි පරිසරය බැලුවොත් කෘෂි නිෂ්පාදනය මෙන්ම පරිසර සංරක්ෂණයට බොහොම අවධානයක් යොමු කරලා තමයි වැඩ කරලා තිබුණේ. ඒකින්ද ඔබ සඳහන් කළ ආකාරයටම
සංවර්ධන ව්‍යාපෘතියන් අපිට අත්‍යවශ්‍යය. සංවර්ධන ව්‍යාපෘතියන් සිදුකිරීමේදී අපි කරන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ආකාරයක පරිසර බලපෑමක් සිදුනේ අපිට එසේ නොවන ආකාරයට මේ කටයුතු කරන්න හොඳට අමාරුයි. නමුත් අපිට කරන්න තියෙන දේ තමයි රටේ තියෙන පාරිසරික නීතිත් එක්ක ඒ අවශ්‍ය විධිවිධාන සහිතව මේ දේවල් කරන්න. ඒතර මේ මොරගහකන්ද ව්‍යාපෘතිය ගත්තොත් අපි ඒ සඳහා අවශ්‍ය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකසන්නට යෙදුනා. එතුලින් මධ්‍යම පරිසර අධිකාරිය මේ සඳහා කුන්දේසි සහිතව අනුමැතියක් ලබා දුන්නා. ඒ ලබා දුන්න කුන්දේසිවලින් එක කුන්දේසයක් වුණේ පරිසර බලපෑම් ඇගීමෙන් එහාට ගිහිල්ලා ජෛව විවිධත්වය සම්බන්ධයෙන් තව වැඩිදුර අධ්‍යයනයක් සිදු කරන්න කියලා. එතකොට 2007 වසරේ IUCN ආයතන එහෙම නැත්නම් සබාධාම සංරක්ෂණ සම්බන්ධ අන්තර්ජාතික සංගමය විසින් එම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. එතකොට මේක අපේ පරිසර බලපෑම් ඇගීමේ තව එක සංදිස්ථානයක්. අපි ගොඩක් වෙලාවට පරිසර බලපෑම් ඇගීමෙන් එය අවසන් කරනවා. මෙතනින් එහාට ගිහලා අපිට පුළුවන් වුණා මේ ප්‍රදේශයේ තියෙන ජෛව විවිධත්වයේ තියෙන වටිනාකම දන්න නිසා තව වැඩිදුර අධ්‍යයනයක් කරන්න. ඉන් අනතුරු 2012 වසරේ මෙම ව්‍යාපෘතිය හරහා පුළුවන් වුණා ඉදිරිපත් කරන්න ජෛව විවිධත්ව සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මක්. ඒක තවත් අලුත් අංශයක් මෙම සංවර්ධන ව්‍යාපෘතියන් තුළ අපි දැකපු. ඒ ජෛව විවිධත්ව සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම කියන එක 2012 ඉඳලා 2014 වෙනකන් ක්‍රියාත්මක කිරීමේදී IUCN ආයතන හැටියට අපිට ඒ අවස්ථාව ලැබුණා. අලුත් දෙයක් මහවැලි අමාත්‍යාංශ මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශ සහ මහවැලි අධිකාරියත් එක්ක එකතු වෙලා ඒ වැඩ කොටස කරන්න. ඒතර ඒක අපි සිද්ධ කරා 2012 සිට 2014 දක්වා ඒ අධිර දෙකකින් සිදු කරන ලබ මම හිතන්නේ අපිට සාකච්ඡා ඉස්සරහදී පුළුවන් වේවි වැඩිදුර විස්තර කරන්න. කොහොමහරි අපිට නැවතත් අවධාරණය කරන්න තියෙන මේ මොරගහකන්ද ව්‍යාපෘතියේ අපිට පුළුවන් වුණා එතෙක් සිදු නොකළ තව පිම්මක් එහාට ගිහිල්ලා පරිසර සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරන්න. හොඳයි, බොහොම ස්තුතියි. අපි වැඩසටහනට ආරම්භයක් ලබා දීම පිළිබඳ ශාමින් විධානගේ මහතාට අපි දැන් යොමු වෙන්නේ පීජි දයානන්ද මහතා වෙත, මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරීතුමන් වෙත. දැන් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳ කතා බහ කරද්දී ඔබතුමා මහජන සම්බන්ධතා නිලධාරීවරයා විදිහට අපිට ඉතිහාසයේ කම්ප්ලේන්ස් අඩුවෙම නැත්නම් මිනිසුන්ගේ විරෝධතා අඩුවෙන්ම එක තැනකින් තව තැනකට මුළු ගමක්ම අරගෙන ගිය ව්‍යාපෘතියක්. ජනතාවට සහන ලබා දීම, ජනතාවට වන්දි ලබා දීම, ජනතාවගේ අනිකුත් අලුතෙන් ස්ථාපිත කරපු නගරය තුළ යටතල පහසුකම් ලබා දීම, මේ කියන සකලවිධ කාරණා බොහොම සුරක්ෂිතව බොහොම ඉහළින් සහ නවීනතම ක්‍රමවේදයන් අනුව තමයි සිද්ධ වෙන්නේ. මහජන සම්බන්ධතා නිලධාරීතුමන් විදිහට මේ ව්‍යාපෘතිය ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ ආරම්භයේදීම? විශේෂයෙන්ම හොඳ තත්ත්වයක් අපි මේ සම්බන්ධව අද මේ සාකච්ඡා කරන්නේ. මේක මේ පිළිබඳව ඓතිහාසික தත්ත්වය පොඩ්ඩක් පැහැදිලි කිරීමකින් තමයි අපිට මෙතන පසුබිම හදා ගන්න පුළුවන්. විශේෂයෙන් මොරගහකන්ද ජලාශය නිර්මාණය වෙන්නේ ඇයි? මේක මහවැලි මහ සැලැස්මේ දිච්ච ජලාශයක්. එතකොට ඒකම අපි දකිනවා මේ රටේ තියෙන මේ වාරි පද්ධති තුනකට මේක ජලය සපේනවා. විශේෂයෙන්ම දැන් මේ ජලාශය නිසා ඉහළ ඇලහැර ඇල කියලා මේක යනවා මහ කනදරාව දක්වා. එතකොට කිලෝමීටර් 94ක් දිග. එතකොට ඒ ප්‍රදේශයේ මහවැලියෙන් පිටත මහවැලි අපි අත්පත් කරගත්ත කොටසින් පිටස්තරව මේ කියන්නේ ඊට අමතරව කන්තලේ දක්වා යනවා පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ. ඒ එතන මින්නේරිය ගිරිතරිය කවුළුල්ල කන්තලේ කියන මේ ජලාශය පරාක්‍රම සමුද්‍රය. එතකොට මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නේ මොකද්ද කියන මේක අපි වයඹ ඉඳලා මේ සියලුම තත්ත්වයන් ගත්තොත් එහෙම අපි ජනාවාස වෙන්නේ විජේ කුමාරයාගේ කාලේ ඉඳලා කියලා කියන්නේ. එතකොට මේ ඇවිල්ලා ගංගා එක්කලා පදිංචි වෙලා ගංගාවල වතුර එක කාලයකට ගලන්නේ වැස්ස එක කාලයකට. ඒ නිසා මේවා කුඩා වැව් හදලා ඊට පස්සේ මහ වැව් වලට ගියා. වැව් බැඳි රාජ්‍යයක් වුණා මේ. නමුත් මේ වැව් වල මේ ප්‍රමාණය වැව් බැඳි රාජ්‍යයක් විදිහට ගියත් අවසානයේ දැන් අවුරුදු 2000 ගානක ඉතිහාසය තුළ ඒ ජනතාවට ජීවත් වීමේ, ඒ කියන්නේ යලමහ කරගන්න ජලයේ සපයාගෙන කෘෂිකර්මාන්තයේ කරගෙන යාමේ දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. මොකද ජනසංඛ්‍යාව වැඩි වුණා. නමුත් වර්ෂාපතනය හෝ අනිත් භෞතික සම්පත් වැඩි කරන්න බැරි තත්ත්වයක් තුල ඒ තුල තමයි මේ මොරගහකන්ද ජලාශය නිර්මාණය වෙන්නේ. එතකොට අපි මෙතෙන්දී අනිද්දේ තමයි මේ ජලාශයට දැනට මේ රැස් කරන ජලය
මේ තාක් මොකද්ද වුණේ? මේ තාක් මේ ජලය ඔක්කොම මොකද අර එක කාලයකට ලැබෙන වැස්සක් නිසා අපේ වසබ රජතුමා එතකොට මහසින් පරාක්‍රමබාහු ඒ වගේ දෙවෙනි අග්බෝ වගේ රජවරු මේ ජලාසෙන් මොරගහකන් ජලාසෙට පහළ ඇලහැර ඇමුණ සකස් කළා ජලය අරගෙන ගියා. ඒ වගේම හත්තොට අමුණ හදලා ඒ ජලය හරස් කරගෙන මේ පහළ ගිරිතලේ මින්නේරිය කවුළුල කන්තලේ පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනිච්චා. නමුත් මේ ජලය මේ වර්ෂාව ලැබෙන එක කාලයක නිසා මේ මොරගහකන්ද ප්‍රදේශයේ ලැබෙන ජලය මේ වර්ෂාපතෙන් ලැබෙන ජලයත් මේ ප්‍රදේශෙම ගිහිලා මනම්පිටියේ පැත්ත යට කරගෙන සෝමාවතී යට කරගෙන මහා ගංවතුර හානි ඇති කරමින් ඝන මීට මිලියන 1400ක් විතර මුහුදට ගලාගෙන ගියා. ඒ ජලය ගබඩා කරලා ජල ගබඩාවක් ඉදිකිරීම තමයි මොරගහකන්ද කළුගඟ ජලාශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ජලය අපි අර ජලයේ හිඟ අවදීයේදී වයඹට මහකනදරාව දක්වා ඒ ප්‍රදේශයට සහ කන්තලේ ප්‍රදේශයට බෙදා දීමේ කටයුතු තමයි මොරගහකන්ද ජලාශයෙන් වෙන්නේ. එතකොට මෙතෙන්දී අර ඔබතුමා කියන ආකාරයට මේකේ ගම්මාන 24ක් යට වුණා. මොරගහකන්ද ජලාශයට ගම්මාන 12ක්, කළුගඟ ජලාශයට ගම්මාන 12ක්, පවුල් 3000ක වගේ ප්‍රමාණයක් මේ අය සම්පූර්ණ මේකෙන් බලපෑමට ලක් වුණා. ඒ අය අපි කළුගඟ පහළ නිම්න කොටසේ පදිංචි කළා. ඒ පදිංචි කළා ඒ අයට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල අද මම හිතන්නේ අවුරුදු 25කට 50කට ඉස්සරහා දැකලා ඉතාම ආකර්ෂණීය විදිහට කාපට් පාරවල්, විදුලිය, පානීය ජලය දැන්ට ඒක දැන්ට తాවකාලික දෙනවා. ඒකට විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මිලියන 4000ක විතර වගේ ප්‍රමාණයක සම්පූර්ණ මිලියන 60000ක වගේ ප්‍රමාණයක් කළුගඟ ජලාශය සහ මේ පහළ නිම්නේ සංවර්ධනය ඒ කටයුතු සියල්ල කරන්න. ඒ වගේ මේ අයට ඒ පැරණි ප්‍රදේශයේ හිටියට වඩා ඉතාම හුදෙකලා වගේ කොටසක මේගොල්ලන් හිටිය මම්මාවත් අති ඓතිහාසික මේ ඒගොල්ලන්ගේ අතීතය දැක්කම නමුත් අද යනකොට නවීන ලෝකයට අවශ්‍ය විදිහට ඉතාම හොඳ මට්ටමින් ඒ ඉදිකිරීම් කටයුතු කරලා තිනවා. මම්මාවත් සකස් වෙලා තිනවා. රෝහල් අධ්‍යාපනට අවශ්‍ය ඉස්කෝල, ඒ වගේ අනිකුත් බැංකු වගේ පහසුකම්, ප්‍රවාහනය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ සියල්ලත් එක්කලා මේ ප්‍රදේශය ඉතාම අද ගිහිලා බලපහම ඉතාම ආකර්ෂණීය ප්‍රදේශයක්. මේ මං හිතන්නේ නව ලෝකයට සරිලන විදිහට ඒ අයට අද අපි අපේ ව්‍යාපෘති අපි ඉස්සර මේ මේ වේලාසන අපි ප්‍රතිපත්තියක් විදිහට ගෙනවා. මේ ඉන්න ජනතාවගේ පැවති ජීවන තත්ත්වයට වඩා ඉහළ ජීවන තත්ත්වයක් ලබා දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි සංවර්ධන කටයුතු යම් තව ලොකු ප්‍රමාණයක් කරලා තිනවා. ඉදිරියේ මේක මං හිතන්නේ මොරගහකන්ද නෙමෙයි සම්පත් කන්දා කිව්වොත් මේක නිවැරදි හරියටම. ඉතින් ඒකේ ඒ සම්පත් පැත්තත් අපි ඉදිරියේදී ප්‍රකාශ කරගන්න. දැන්ට ওই තත්ත්වයන් එක්කලා ඒ පවුල් 3000ක් පදිංචි කරලා ඒ කටයුතු කරගෙන යනවා. හොඳයි, බොහොම ස්තුතියි දයානන්ද මහතාට පළමු වටේ අදහස් දැක්වීම පිළිබඳව. දැන් මං එන්නේ තවත් වෙන පැත්තකට යන්නට මහින්ද කුමාර දළපොත මහතා මුණ ගැහෙද්දි. දැන් වසඹ රජුරෝ, මහසෙන් රජුරෝ, පරාක්‍රමබාහු රජුරෝ පිළිබඳව කතා කරා. මට මේ බිසෝ බණ්ඩාර මැණික පිළිබඳවත් කතා කරන්න හිතුණා. මොකද මේ මහසෙන් රජතුමා බින්නේරිය ජලාශය කරවද්දී එතුමාට හොරෙන් ගිහිලා තමයි එතුමගේ සොහොයුරිය මේ කවුඩුල්ල ජලාශය ඉදි කරන්නේ. අයියාට මොනවාද අයියාට නෑබිලයක් හදන්න පුළුවන් නම් මට කොරහක් හදන්න පුළුවන් කියන සංකල්පය. මං වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න. එතකොට මේ හරහා ගොඩනගෙනවා මහා විශාල සංස්කෘතියක්. දැන් මේ වාරි කර්මාන්තයේ හරහත් එහෙම එකක් හැදෙනවා. එතකොට ඒ අතර ලොකු තරංගයක් තිබුණා. මේ කියන මින්නේරිය ජලාශය ඉදි කරන්න, කවුඩුල ජලාශය ඉදි කරන්න අක්කරාරි 1,400,000ක් කවුඩුල ජලාශය. එතකොට මින්නේරිය ජලාශයත් ඒ වගේ. දැන් මේ සංස්කෘතිය හරහත් ගොඩනගෙන මෙහෙම එකක්. මේ අපි කතා කරන්නේ මේට අවුරුදු සෑහෙන කාලයකට එපිට මේ වර්තමානයේ අද. මම කැමති ඔබතුමාගෙන් ඒ පැත්තෙන් මේ හොඳ කතා ටිකකුත් එක්ක මේක ප්‍රයෝජනයක් ලබා ගන්න. ධම්මික, මම කැමති මෙහෙම කතා පටන් ගන්න. ඇත්තටම දැන් අපි මේ කතා කරගෙන යන්නේ ලංකාවේ අපිට අනන්‍ය වෙලා තියෙන්නේ වාපි ශිෂ්ටාචාරය නැත්නම් වාරි ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාරය මුල් දුවනවා බලවේ ශිෂ්ටාචාරය දක්වා. දැන් අපේ ලංකාවේ ශිෂ්ටාචාරය හඳුන්වන්නේ බලවේ ශිෂ්ටාචාරය කියලා. මොකද අපි බලවේ ගඟත් එක්ක තමයි පෝෂණය වුණේ. කියන්නේ ක්‍රිස්තුපූර්ව 3700 පෙර. එතකොට එතරම් අතීත දැන් ඉන්දියාවට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයක් තියෙනවා. හොයන් හෝ ශිෂ්ටාචාරයේ චීන දැන් එහෙම අපි දන්නා ලෝක පුරාම ශිෂ්ටාචාර ව්‍යාප්තියක් තියෙනවා. ලාංකීය අපට අනන්‍ය වෙච්ච වෙනම ශිෂ්ටාචාරයක් තියෙනවා. ඒක තමයි බලවේ ශිෂ්ටාචාරය. එතකොට පුරාවිද්‍යාත්මක සාධක අනුව මහාචාර්ය රාජසෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යා කණ්ඩායම කරපු පර්යේෂණ අනුව මෙයා ලෝකෙ දැන් තහවුරු කරලා පිළිගත්ත සාධක. හැබැයි අපි තාමත් අර විජේකුවේනි කතාව මතම නැත්නම් මහාවංශ පෙන්නපු සාධකේ මත ඉන්නවා. මම හිතන්නේ මේක වැරදි.
එතකොට අපේ ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ ජලයත් එක්ක. මේ ආභ වාපී ශිෂ්ටාචාරයේ ඉතාම සස්තික අවධියක මූලාශ්‍ර ටිකක් නැත්නම් මේ පුරා කතා කීපයක් තමයි ඔබ අර මාත්‍යක කීවේ බිසෝ බණ්ඩාර කතාව. ඒ වගේ මහා බැව් තනනොයි කියලා. ඒකේ මම කැමති කියන්නේ දැන් මින්නේරියට එන්න. මින්නේරිය හදනවා අපි කවුරුත් දන්නවා මින්නේරි මහසෙන් රජුරු. හත් රජුරු බණ්ඩාර කියලා පිළිගන්නවනේ. එච්චර ගෞරවයක් තියෙන දේවත්වයට පත්. මොකද අපේ රාජ්‍ය වංශයේ රජවරුන් කී දෙනාද දේවත්වයෙන් බැඳුම් පිදුම් දක්වන්නේ. මේක බරපතල කාරණා. මොකද මානව හදවතට දැනුන මිනිස්සු බැලඳගත්ත මිනිස්සු භක්තිමත් සිතක් ගොඩනැගුණොත් පමණයි දේවත්වය. නැතුව වැව් කොච්චර හැදුවයි කියලා එහෙම දේවත්වයට පත් වෙන්නේ නැහැ. දැන් පරාක්‍රම මහ රජුරු දේවත්වයෙන් සලකන්නේ නැහැ. දැන් එතකොට මින්නේරිය ඇයි දේවත්වයට පත් වෙන්නේ? මේක වෙනම අධ්‍යයනය කරන්න ඕන කාරණාවක්. නමුත් ඒක තියෙන්නේ ජන හදවත් දිනා ගැනීම. මේ කාරණේට එනකොට හරි අපූර්ව පුරාකතාවක් තියෙනවා. ඒ පුරාකතාව තියෙන මේ ප්‍රදේශයේ දැන් අද අපි දකින මින්නේරි වැව කියන ප්‍රදේශයේ සාම්ප්‍රදායික නිජබිමක් බවට පත් වෙලා තිබුණා වැඩි ජනතාවට. රත්තා පත්තා සහ හඳුනා කියලා සහෝදරයෝ තුන්දෙනෙකුත් බොකුටු කියලා සහෝදරියකුත් තියෙනවා. මේ දිග කතාවක් මම සංක්ෂිප්ත කරන්නේ. අවසානයේ මේ රජුරුත් එක්ක ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුමේදී රජුරු එකඟතාවයක් පළ කරන මේ භූමි හිමිකම පිළිබඳ ගැටුම. දැන් ඒකම තමයි කළුගඟටත් වෙලා තියෙන්නේ. දැන් භූමි පවරනවද නැද්ද කියන ගැටුම. එතකොට සංවර්ධනය සඳහා භූමිය දෙනවා නම් අපි මොනවද ප්‍රතිලාභ ලබන්නේ? රජුරු කියන බොකුටි මගේ අන්තක්පුරයට ගන්නවා. මම කැමති අන්තක්පුරේ බිසවක් කරගන්න කියලා. ඊට පස්සේ ඇය යකඩ දෝලියක් කරගන්න. රජුරුවන්ගේ නැගණියක් අර රත්තා කියන වැඩි නායකයාට පවරන. ඒතර අපේ ඉතිහාසයේ මේ සරල කතා නෙමේ. රජුරුවන්ගේ නැගණියක් එතකොට වැඩි නායකයාට දෙන්න මොකද භූමිය අවශ්‍යයි. හේතුව තමයි මේ මොකද මේ භූමිය නැත්තම් එතන වැවක් හදන්න බෑ. ඒක තමයි ස්වභාවික පිහිටීම. එතන ගැටුමක් එනවා. ගැටුමෙම හරිම රසවත් දීර්ඝ කතාවක්. ඒතර ඒ වගේම තව අපිට අනික් පැත්තට ආවොත් කලාබැව. කලාබැව කියන්නේ කලා බලලු කියන වැව් දෙක. දැන් කලාබැවේ කතාව තියෙන ධාතුසේන රජුරු අපි කවුරුත් කතා කරන ඉස්කෝල දරුවෝ කොටම කියලා දෙන්නේ හිටුවා පස් ගහලා මෙරුවයි කියලා. මේක කාශ්‍යප මෙහෙව්වට මේ එන්නේ මොකද්ද? මහජන අරගලය. මහජන අරගල මේ ගැන ජනකතා ගණනාවක් තියෙනවා. මහජන අරගලයේ භූමිය අහිමි වෙනවා. එතකොට මේ භූමිය අහිමි වෙන මිනිසුන්ගේ අරගලයක් තියෙනවා. එහෙමනම් භූමිය අත්පත් කරගන්න ඕනේ මිනිසුන්ට වඩා යහපත් වූ ජීවන පදනම ගොඩනගල. ඒතර අපේ ඉතිහාසයේ පුරාම මෙන්න මේ සාධක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. භූමියක් යට කරලා මහා වාපි ශිෂ්ටාචාරයකට යනවා නම් එතනදී මිනිසුන්ට අත්පත් වෙන යහපත මොකද්ද? එතකොට අන්නේ කොටස ගොඩනැගුවොත් විතරයි උන්ට ඊට නිවැරදිව කරගන්න පුළුවන් උනේ. මම හිතන්නේ අපේ ඉතිහාසයේ පුරාවට මේ ලක්ෂණ තිබුණේ. ඒ අතින් බලනකොට බැසිවිලි අඩුම ප්‍රමාණයක් නැගෙන අවස්ථාවක් විදිහට තමයි අපිට කළුගඟ මේ ව්‍යාපෘතිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මම හිතනවා මේ කාරණා තීරුම් අරගෙන කරපු අපූර්ව අවස්ථාවක්. හොඳයි, මම හිතන්නේ දළුපත මහතාගෙන් අපිට තවත් මෙවැනි කාරණා ගොඩක් අහගන්න පුළුවන්. මොකද මම අර බිසෝ බණ්ඩාරමනේ කතා කරොත් දැන් මේ කතාවේ සම්බන්ධ වෙනවා අර මේ රජතුමා අන්තපුරයට පවර ගන්නවා වගේම බිසෝ බණ්ඩාරමනේ සතුමාගේ සෙනවියෙක් සමග තමයි පලා යන්නේ ඒ ප්‍රදේශයට. එතකොට මේ කාරණා සියල්ලම ඉස්සරහට කියමු. ඒක තමයි හොඳයි. අපි එතනින් එනවා මේ ජනාධිපති මහජන සම්පත් අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතාට. දැන් මේ ඉතිහාසයේ හාරවසගතතර පස්සේ ශාන්ත බණ්ඩාර මහතා දළුපත මහතා හොඳට පැහැදිලි කරා මේ යහපත් ජීවන පදනමක් සහිතව මිනිස්සු ඉවත් කිරීම මත තමයි අර බාධාවකින් හිරිහැරකින් තොරව මේ අවශ්‍ය පටපිටාවන් සකසා ගන්න පුළුවන්ගෙන ජනමනස දිනාගත්තට පස්සේ තමයි මහසෙන් රජතුමා දේවත්වයෙන් සලකන්න පවා මිනිස්සු පුරුදු වෙන්නේ කියලා. මොරගහකන්ද පැත්තට ගත්තොත් එහෙම මොරගහකන්ද පැත්තේ අපි මේට පෙර වැඩසටහන් වලදී කතා බහ කරාම දේශපාලන අධිකාරියෙන් පැවණි නැති ඇමතුරුන් පවා කිව්වේ මේ අවම ජනතා විරෝධතාවයක් සහිතව ඉහළම ප්‍රතිලාභ සහිතව තව තැනකින් තවත් තැනකට රැගෙන ගිය සහ ජනතා ප්‍රසාදයට ලක්වුණු. මොකද ජනාධිපතිතුමා මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඒ කතාවේදී කිව්වේ මේකේ කම්ප්ලයන්ස් මොනවා හරි තියෙනවා නම් මෙන්න මම වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා කතා කරන්න කියලා. මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. දේශපාලනයක් නොවේ. නමුත් මේ මෙවැනි සාර්ථක පිළිවෙලකට යන වැඩසටහනක් කරගෙන යෑමේ ඔබතුමාගේ පැත්තෙන් ගත්තට පස්සේ ඔබතුමා ජනාධිපති මහජන සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට කොහොමද මේක දකින්නේ? ඔව්, මේ ඇත්තෙන්ම ස්තුතියි ධම්මික. අද විශේෂයෙන්ම අපේ රටේ දැවැන්ත ජනතා බලාපොරොත්තුවක් ඉටු වෙමින් සිටින ඒ අභියස, එහෙම නැත්නම් ඉටු වෙමින් සිටින ඒ අවස්ථාවට පත් වෙලා ඉන්න අපි මේ පිළිබඳව රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම සඳහා
විශේෂයෙන්ම අයිටයෙන් මාධ්‍යජාලය තුළින් මේ අවස්ථාව වෙන්කිරීම කාලේ වෙන්කිරීම් පිළිබඳව විශේෂ ස්තුතියක් පළ කරන්න ඕන සුතියවතුබ මේ විශේෂයෙන් ආරම්භෙදිත් මංහිතන්නේ අපේ තේමාවට එනකොට කියපු වචනයක් තමයි මේ සුදුහුණු ගානවා හැම නෙමෙයි කියලා. ඇත්තෙන්ම මේ මතය දැන් අපේ රට තුළ යම් වෙනස් වෙමින් එනවා. ඒට හේතුව ජනතාවට ඇත්ත දැනගන්න අවශ්‍යයි. ඇත්ත යථාර්ථය දැනගන්න අවශ්‍යයි. මෙතෙන්ට අපි හතර දෙනෙක් ඇවිල්ලා මේ කාලේ කැප කරලා අපි මොනෝහරි විද්‍යාවක් පෙන්නලා මොකක් හරි කෙරෙන්නේ නැති දෙයක් මවාපාලා එහෙම යනවා නම් එතන තමයි එහෙම නිකන් බොරු ආටෝපයක් පෙන්වන්න උත්සාහ කරනවා. කියන්නේ මේක මේ රටේ පොළොවේ පය ගහලා ඉන්න ඒ සමස්ත ජනතාවගේ සිහිනයක් සැබෑ වෙන අවස්ථාවක්. මේ රට ඉදිවෙන විශාලතම වාරි ව්‍යාපෘතිය බවට මේ පත් වෙනවා. කළුගඟ මොරගහ කන්ද වාරි ව්‍යාපෘතිය මං හිතන්නේ මේකේ විශාලත්වය ගැන කිව්වොත් මං හිතන්නේ ගොඩ දෙනෙක් පරාක්‍රම සමුද්‍රයේ දැකලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රයේ ගාවට ගිහාම ඒ බැම්මට ගිහාම අපට දැනෙන අපේකම අපේ රටේ මේ අපේ ජාතිකත් ඒ සියල්ල අපිට දැනෙන්නේ කොහොමද? ඒ වගේ පස් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් මොරගහ කන්ද ජලාශයත් එක්ක මේ අපේ රටේ විශේෂයෙන්ම වාරි පද්ධතියට අද එකතු කරන්න අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා, නායකත්වය දීලා තියෙනවා. විශේෂයෙන්ම කෝටි 23,000ක් ආයෝජනයක් අති දැවැන්ත මුදලක්. හැබැයි මේ ආයෝජනය තුළ පැහැදිලිව ඇස් පනා පිට පේන ආර්ථිකයේ ප්‍රතිලාභ, ඒ වගේම ජන සමාජයේ ජන ජීවිතවල විශාල වර්ධනයක් ඇති කරගන්න පුළුවන් පරිසරය විශේෂයෙන්ම නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මං හිතන්නේ සමස්ත ජනතාව පක්ෂභේදයකින් තොරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයට ස්තුතිවන්ත වෙනවා. මොකද මම නියෝජනය කරන්නේත් වයඹ පළාත කුරුණෑග දිස්ත්‍රික්කයේ. ධම්මික මම වයඹ පළාතේ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඉද්දි 2009 අවුරුද්දේ මට මේ විශේෂයෙන්ම ඒ හක්වටුනාවේ ප්‍රදේශයේ අපි දැන් මේ උත්සවයේ පවත්වලා ඒ කටයුතු කරන හක්වටුනාවේ ප්‍රදේශයේ ගොවි සංවිධානවල නායකයෝ ඇවිල්ලා මට ආරාධනයක් කරලා මාව එතෙන්ට එක් කරගෙන ගියා. එක් කරගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ අය විශේෂයෙන්ම කඳුළු වැක්කිරි කිව්වා මේ කතාව අපි වගා කරගන්න විදිහක් නැහැ, මේ හක්වන්නවෙන් අපි ජලය බෙදා හැරලා වැව් කීපයකට යවලා විශේෂයෙන් මේ හරහා අපි වගා කටයුතු කරගන්නවා. නමුත් දැන් කන්න කීපයක් මේවා වුණා, අපිට වගා කරගන්න බැරි වුණා. මේ ප්‍රශ්නෙට විසඳුමක් නම් මේ මහවැලි ජලය මෙහාට ගේන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. පුළුවන් නම් ඇමතුමා ඒ කතාව කොහොම හරි ඉෂ්ට කරලා දීම තමයි අපේ බලාපොරොත්තු. මැතිවරණ ගණනාවකදී ඒ ප්‍රදේශයේ ජනතාවට සෑම දේශපාලන පක්ෂකම අය ගිහිල්ලා කියපු කතාව තමයි අපි මේ වැඩේ කරනවා අපිට ඡන්දෙ දෙන්න කියලා. නමුත් කිසිම නායකයෙකුට කිසිම කෙනෙකුට මේ කාර්යයට අතගහන්න මේ කාර්යයට වැඩපිළිවෙලක් හදන්න බැරි වුණා. දැන් අද වුණත් අපිට මේ දවස් කීපය තුළම හම්බෙන සමහර අය සහ දුරකථනයෙන් කතා කරන අය ඒ අය කියන මේක ඇත්තද, මේක වෙනවද, මේක වෙන දෙයක්ද? ඒ කියන්නේ තාමත් ඒ කියන්නේ හීනයක් වගේ මේක. ඉතින් ඒ නිසා ඒ සිහිනය ඒ අහිංසක ජනතාවගේ ඒ ගොවි ජනතාවගේ කඳුළු පිස දමන සැබෑ සිහිනය ඉටු කරන්න අතිගරු ජනාධිපතිතුමා අද කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව වයඹ පුත්‍රෙක් හැටියටත් අපි විශේෂයෙන් මෙතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වයඹල ව්‍යාපෘතිය විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපි මේකේ කතා කරන්න ඕනේ. ඇත්තටම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල දැක්ම තියෙන්නේ ධම්මික තිරසර සංවර්ධනය. ඉතින් ඇත්තටම මේ තිරසර සංවර්ධනයේ යථාර්ථය මොකද්ද කියලා මේ ව්‍යාපෘතිත් එක්ක පැහැදිලි වෙනවා. අපිට ඉදිරියේදී වෙලාව තියෙයි මේවා බහුකාර්ය ව්‍යාපෘති හැටියටයි එන්නේ. එක පැත්තකින් විදුලිය නිෂ්පාදනය වෙනවා, අනිත් පැත්තෙන් විශේෂයෙන්ම අපේ ගොවි ජනතාවට ඇත්තටම දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් කන්න හතරක් වගා කරන්න බැරුව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ ගොවි ජනතාවට අවශ්‍ය කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලැබෙනා වගේම විශේෂයෙන්ම අපි දන්නවා වයඹ උතුරු ප්‍රදේශයේ ගත්තහම ඒ වගේම උතුරු මැද සහ ඒ ආශ්‍රිතව වග්වඩ රෝගය අපි දන්න මේ වෙනකොට හඳුනාගත්ත රෝගීන් ඉන්නවා 24,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ හැම පවුලක්ම ආර්ථික වශයෙන් බිඳුවට වැටෙනවා. වග්වඩ රෝගියෙක් ඉන්න ගෙදරක් නිවසක් පවුලක්. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා එක පැත්තකින් වග්වඩ රෝග නිවාරණය කරන ජාතික වැඩපිළිවෙල ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කරන ගමන් ඒ වෙනුවෙන් යම් යම් නිවාරණය සඳහා සහ රෝගීන් වෙනුවෙන් කටයුතු කරන්න වැඩපිළිවෙල යොදන ගමන් මේ ව්‍යාපෘතිය යටතේත් පැහැදිලිව ඒ ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරනවා. එක පැත්තකින්
කෝටි 1200ක් වියදම් කරලා ඒ වකුගඩු රෝගයේ පැතිරී යන තදාසන්න ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත්ත පොළොන්නරුවේ වකුගඩු මහා මේ අග්නි ආසියාවේ තියෙන මහා රෝහල ඉදිකරන්න අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරන ගමන් මේ වගේ මේ මොරගහ කන්ද කලුගඟ ව්‍යාපෘති හරහා එක පැත්තකින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයනා වගේම පිරිසිදු පානීය ජලය ලබා දීලා නිරෝගිමත් ආර්ථික වශයෙන් ශක්තිමත් පරපුරක් මේ රටේ ගොඩනගන්න තිරසර යුගයක් ඇති කරන්න ජනාධිපතිතුමාද නායකත්වය දීලා තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි පළමු වටේ අදහස් දැක්වීම පිළිබඳ ශාන්ත බණ්ඩාර මහතාටත්. හිතෝතින අප රැඳී සිටින්නේ තීරණය සමග. දවසේ තේමාව සිරිලක මහා වාර්ය ශිෂ්ටාචාරය. මතනේ ආරම්භයේදීම අපි පරිසරය පැත්තෙන්, ව්‍යාපෘතිය පැත්තෙන්, අපේ ඉතිහාසය නැත්නම් වාර්ය සංස්කෘතිය පැත්තෙන් සහ මෙහි මුඛ්‍ය පරමාර්ථය පැත්තෙන් කතා බහ කළා. මම හිතන්නේ මේ සාකච්ඡාවේ දෙවෙනි වටේදී තවත් හරවත්, රසවත් සහ වටිනා වේවි කියලා අප විශ්වාස කරනවා. ලබා ගන්නවා කෙටි විරාමයක් මුණ ගැහෙනවා යළිත් තීරණය සමග. යලි පිබිදෙන සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය. විරාමෙන් පසු යලි තීරණය සමග අද දවසේ තේමාව සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය. මේකට හේතු පාදක වන්නේ මේ මාසේ 24 වෙනිදා වයඹැල දෙවන ව්‍යාපෘතිය පොල්පිටිකමදී ජනාධිපතිරාගේ ප්‍රධානත්වයෙන් ජනතා ආයතනයට පත් වෙනවා. අපි කැමති ශාමින් විධානගේ මහතාගත යළියුම් වෙන්නට. දැන් අපි මුලින් කතා කරේ පරිසරය සුරකිමින්, පරිසරය ආරක්ෂා කරමින් යම් හානියක් වුණා නම් ඒ අවම කරගනිමින් මේ වගේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම ගැන. දැන් ජෛව විවිධත්වය පිළිබඳවත් ඔබතුමන් කතා බහ කරා. මේ අපිට හම්බ වෙන සම්මානයක්, ඒක මේ අපිට විතරක් හම්බ වෙන සම්මානයක්. ඒක ගැනවත් මම හිතන්නේ කොයිතරම් දුරට ඒකේ ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් ලැබුණද කියන කාරණාවක් තිබෙනවා. ඒ නිසා ඒක ගැනත් කතා කරමින් අපි දෙවෙනි වටේට ප්‍රවේශයක් ලබා ගන්න. හොඳයි. ඒ සම්මානය ගැන කිව්වොත් එහෙම අපිට මීට මාස කීපයකට ඉස්සෙල්ලා හම්බුණා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා ග්ලෝබලි ඉම්පෝර්ටන්ට් ඇග්‍රිකල්චර් හෙරිටේජ් සිස්ටම් කියලා, ගියාස් කියලා ඒක කෙටියෙන් හඳුන්වන්නේ. ඒකෙන් කියන්නේ ගෝලීය වශයෙන් වැදගත්කමක් ඇති කෘෂි පද්ධතීන්, ඒවා අපේ උරුමයන්. අපේ කියන්නේ ලෝකේටම තියෙන කෘෂි පද්ධතීන් උරුමයන් හැටියට හඳුනාගෙන තියෙනවා 50ක් විතර තමයි ලෝකෙම තියෙන්නේ. ඒවා තියෙන රටවල් 20ක. ඒයින් එකක් හැටියට ලංකාවේ එල්ලංගා පද්ධතිය මෑතකදී හඳුනාගෙන ලැබුවා. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ, FAO ආයතනය ඇතුළු මේ රටේ ඉන්න විද්වතුන් ගොඩක් වැඩ කරා. ඒකට ඒක ඉතාමත් වැදගත්. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා කාලෙකට පස්සේ අපි ගියොත් එහෙම මහවැලි කඩිනම් ව්‍යාපෘතිය වැඩසටහන කරපු කාලේ අපි මේ කුඩා වැව් ගැන ලොකු තැකීමක් කරේ නැහැ. අපි බොහෝ වෙලාවකට ඒ ප්‍රදේශවල කුඹුරිඩම් හැටියට අපි ලොකු වැවකින් පෝෂණය කරන්න සැලැස්සුවා. ඒ පද්ධතියෙන් අයින් කළ. නමුත් මේ එල්ලංගා පද්ධතියෙන් කියලා කියන්නේ ජල නැත්නම් හයිඩ්‍රොලොජිකල් බවුන්ඩරි එකක්. ජල හයිඩ්‍රොලොජිකල් බවුන්ඩරි එකක් ඇතුළත තියෙන වැව් සහ අනිත් පරිසර පද්ධතීන් එකතු කරගෙන හදාපු ක්‍රමවේදයක්. එවැනි ක්‍රමවේදයක් ලෝකයේ වෙනත් තැනක නැහැ. දැන් අපි මම හිතන්නේ මේ අපි ප්‍රේක්ෂක අහලා තියෙනවා ඇති සටයාමා කියලා ජපානයේ තියෙන එවැනි ක්‍රමවේදයක්. හැබැයි ඒක වැවුම නෙවෙයි. නමුත් අපේ තියෙන හෝම් ගාර්ඩන්ස්, එහෙම නැත්නම් අපේ ගෙවතු වලට කිට්ටුවෙන් යන එකක්, ඒකත් ඒ එවැනි ගියාස් සිස්ටම් එකක්. අපිට මේ ශ්‍රී ලංකාවේ තියෙන එල්ලංගා පද්ධතියෙන් හඳුනා ගන්න හම්බුණා ලෝකෙටම වැදගත් කෘෂිකාර්මික උරුමයක් හැටියට. ඒක මම හිතන්නේ අපිට හම්බෙච්ච ලොකු දෙයක්. නමුත් අපි ඔබතුමා කිව්වා වගේ එයට අවශ්‍ය පිළිගැනීම ලැබුණාද කියලා රට ඇතුලේ අපි තාම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ සඳහා අපි වැඩ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වැඩ කරන විද්වතුන් සමූහයක් අපේ රටේ ඉන්නවා. අපි ඒ කරපු වැඩත් එක්ක මම කැමති තව කෙටි උදාහරණයක් අරගන්න. මීට අවුරුදු දෙකහමාරකට විතර ඉස්සෙල්ලා HSBC ලෝක ජල ව්‍යාපෘතිය අරගෙන අපි ආධාරත් එක්ක අපිට පුළුවන් වෙනා ශ්‍රී ලංකාවේ කපිරිගම කියන එල්ලංගාව පරිසර විද්‍යාත්මක ප්‍රතිස්ථාපනය කරන්න. ඒකෙන් කියන්නේ එම කපිරිගම එල්ලංගාවේ තියෙනවා වැව් 21ක්. එකිනෙකට සම්බන්ධ වෙච්ච වැව් 21ක් තියෙන එක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ IUCN ආයතන ඇතුළු අනෙකුත් ආයතන එකතු වෙලා අපිට පුළුවන් වුණා නැවතත් පෙන්වන්න මේ පද්ධතියක් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ පත් කිරීම තුළ
එමගින් ලැබෙන ආර්ථික සහ ආර්ථිකම නොයන නොවන ප්‍රතිලාභ ගොඩක් එනවා කියලා. මම තව විනාඩියක් වැඩිපුර අරගෙන මම ඒකට මට වෙලාව තිබෙනවා. ඒක අපි පැහැදිලි කරොත් එහෙම අපිට තියෙන පොඩි ප්‍රශ්න මේ කුඩා වැව් කියලා කිව්වහම ගොඩ දෙනෙක් හිතනවා කුඩා වැව් නැවත ප්‍රතිසංස්කරණය කරන්න යනක ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ දෙන වැඩක් නෙවෙයි කියලා. මොකද අපි බලන්නේ වැවක් පිළිසකර කළ එකෙන් හම්බෙන වාරි ජලයෙන් ලැබෙන ප්‍රතිලාභය පමණයි. يعني කුඹුරු කරොත් අපිට හම්බෙන ආදායම. නමුත් මේ වැවක් තියෙනවා කියලා කිව්වහම මේ වැවත් එක්ක තියෙන ගොඩාක් අනෙකුත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. අපි දැන් අලුතෙන් අපි ඒව ගැන කතා කරනකොට කියන environmental services කියලා නැත්නම් ecosystem services කියලා අපිට පරිසර පද්ධති වලින් ලැබෙන සේවාවන්. ඒවා අපිට වෙළඳපොළ හුවමාරු වෙන වටිනාකම් නොවේ. නමුත් අන්නේ ඒ මත ඉඳගෙන අපි බලනවා යම්කිසි දැනට පාවිතර ගන්න නැති වැවක් නැවත පිළිසකර කරන්න යන වියදම අපි සංසන්දනය කරන්න හදනවා. ඒකෙන් හම්බෙන කුඹුරු වගා කිරීමෙන් ලැබෙන ආදායමත් ඒක බැලුවට පස්සේ ආර්ථිකමය නැත්නම් වෙළඳපොළ හුවමාරු වෙන අගයන් විතරක් අරගෙන ඕක ගත්තම කියන මේ කුඩා වැව් හෝ එල්ලංගාවන් ප්‍රතිස්ථාපන සඳහා මුදල් දෙද්දී මෙච්චර හොඳ කාර්යයක් නෙමෙයි. මොකද අපි දන්න ඔක්කොම අපිට මුදල් තියෙන්නේ ලිමිටඩ් රිසෝස් එකක්. අපිට ඒක යොදන්න පුළුවන් හොඳම තැන තමයි දාන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට තීරණ ගැනීමේදී කුඩා වැව් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒකට මුදල් දාන ගෙච්චර නුවණැති ක්‍රියාවක් හැටියට සලකන්නේ. නමුත් අපිට පුළුවන් වුණා පහුගිය කාලය තුළද පෙන්වන්න ඒ වැව් එක්ක තියෙන අනෙකුත් ප්‍රතිලාභයන් අපිට පාරිසරික විද්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් නම් ඒව ඔක්කොම ගත්තට පස්සේ ඒ සඳහා යොදවන මුදලට වඩා ඉතාමත් ඉහළ ගයක් අපිට හම්බෙනවා. අපිට පුළුවන් වුණා ගිය වසරේ අග හරියේදී කරපු පාරිසරික විද්‍යාත්මක අධ්‍යයනයේදී එල්ලංගා පද්ධතියක් ඔය කපිරිගම අධ්‍යනත් එක්ක අරගෙන තමයි අපි ඒක කරේ. එල්ලංගා පද්ධතියක් පිළිසකර කරන්න යන වියදම සායකෙන් ලැබෙන ප්‍රතිලාභ ගත්තාම 1.47ක්. ඒ කියන්නේ cost benefit ratio එක කියන එක අපිට තියෙනවා 1.47. ඒ කියන්නේ ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අපි ගන්න තවත් නිර්ණායකයක් තියෙන internal rate of return කියලා. ඒ internal rate of return කියන එක අපිට හම්බෙලා තියෙන 17%. 17% කියන්නේ ඉතාමත් හොඳ ආයෝජනයක්. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේ අදහසත් අපිට ඉස්සරහට අරගෙන යන්න. මේ පරිසර පද්ධතීන් වලින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ ඒවා වෙළඳපොළ නොවුනාට උදාහරණයක් හැටියට අපිට අපි කතා කරනවා දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන්. මේ දේශගුණික විපර්යාසයන් වලට තියෙන හොඳම අනුවර්තනත් අපේ කුඩා වැව්. වැස්ස වැඩි වෙලාවට අපිට පුළුවන් වතුර එකතු කරගන්න නැති කාලෙට අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන් නියඟ කාලෙ. එතකොට මේකෙන් පුළුවන් ගම් වතුර පාලනය කරන්න පුළුවන් නියඟයට උත්තරයක් දෙන. නමුත් ඒව වෙළඳපොළේ හුවමාරු වෙන වටිනාකම් නොවේ. ඉතින් එතකොට ඔය කියන ක්‍රමවේදය තුළ අපිට පුළුවන් වුණා මෙන්න මේ සියලුම දේවල් අරගෙන ඒවත් එක්ක අපි පිරිවැය සහ ප්‍රතිලාභ සංසන්දනයක් කෙරුවොත් එහෙම ඒකෙන් අපිට හම්බෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ ප්‍රවේශයක් වෙනවා අපිට මේවැනි පද්ධතියෙන් ලෝකයේම පිළිගත් උරුමයන් හැටියට හඳුනාගෙන තියෙන වෙලාවක අපිට මේ ආර්ථිකමය පැත්තෙන් අරගෙන එවැනි අධ්‍යයනයක් කරාම මේකෙන් හම්බෙන දේත් එක්ක අපිට හිතන්න පුළුවන් මේවැනි දේවල් වල ආයෝජනය කිරීම අපේ අනාගතයට වඩාත් සුබදායකයි කියලා. හොඳයි ශාමින් මහත්තයා, දැන් ඔබතුමා මෙල්ලංගා පද්ධතියන් පිළිබඳව කතා බහ කරා සහ ඒ හරහා ගොඩනගෙන බැලූ බැල්මට අපිට පේන රුපියල් සතවලින් ලැබෙන වාසිය නෙමෙයි. නමුත් පරිසර කලාපයක් සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වයෙන් අනෝන ප්‍රදේශات එක්ක ගනුදෙනු කිරීම තුළ අපිට ලැබෙන අනිකුත් වාසි පිළිබඳව දැන් ඔබතුමා සඳහන් කරා මේ නියගයට පිළියම් යොදන්නට පුළුවන්. ඒ කියන්නේ වැසි ජලය එක්ට්‍රස් කරලා තබාගෙන ඒක නියග කාලයට පාවිච්චි කරන්නත් පුළුවන්. ගම් වතුර වැනි ආපදා තත්ත්වයන් වළක්වා ගන්නටත් මේවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් ඒක අර බැලූ බැලමට නොබැලුවට නියගයකදී සහනාධාර දෙන්න වියදම් කරන මුදලත් ගම් වතුර කාලයකදී ඒවෙන් පීඩාවට පත් වෙන ජනතාව ආරක්ෂා කරන්න සහ යලේ යථා තත්ත්වයට පත් කරලා ඒගොල්ලන් නැවත ස්ථාපිත කරන්නත් යන ඒවා බැලුවට පස්සේ දැන් මේක ඉතාම වටිනවනේ. හඳුනාගෙන තිබෙනවද ලංකාවේ මෙවැනි ව්‍යාපෘති හරහා තවදුරටත් කොයිතරම් දුරට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද සහ මේකේ තියෙන වටිනාකම තව තවත් හඳුන්වා දෙමින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මොනවා හරි සංවිධානය වෙමින් තියෙනවා? මම හිතන්නේ යම් දුරකට ඒ සම්බන්ධයෙන් පිබිදීමක් පහුගිය වකවානුවේ ඇති වුණා. පහුගිය උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් අපි ගත්තොත් එහෙම එල්ලංගා පද්ධතියෙන් ලංකාවේ දැනට ප්‍රතිසංස්කරණය කළ හැකි එල්ලංගා පද්ධතියෙන් 1160ක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතාමත් ඉහළ ආගයක්. දැන් ඔය අපි මම කලින් කතා කරපු එල්ලංගා පද්ධතියේ වැව් 21ක් තුන ඒක සැලකිය යුතු විශාල ප්‍රදේශයක්. ඒත් එක්කම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ
දෙදස් දාහත අවුරුද්දේ එගුලන් චක්‍රලේකයක් නිකුත් කරා නමය දෙදස් දාහත කියලා. එමගින් ගොවිජන සංවර්ධ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා ඉදිරියේදී කරන කුඩාවැව් ප්‍රතිසංස්කරණයේදී අනුගමන කළ යුතු ක්‍රියාමාර්ග. එතකොට එතනදී අරගෙන තිබුණා කාලගුණ විපර්යාසයන් වලට උත්තරයක් හැටියට අපිට මේවා කරන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ ඒක අපිට මෑත කාලයේ දැකපු දියුණුවක් කලින් තිබුණාට වැඩිය. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ අලුත් ව්‍යාපෘතීන් මොරගාකන්ද වෙන්න පුළුවන්, බයඹැල ව්‍යාපෘතිය වෙන්න පුළුවන්. 2400ක්. 2400 දැන් ඒකවා මට පේනවා දැන් අපිට කලින් හිටියට වැඩිය කුඩා වැව් වල තියෙන වටිනාකම යම් ආකාරයකට හඳුනාගෙන අපි අපහු ගියොත් මහවැලි කඩනම් ව්‍යාපාරයේදී අපි දැකපු නැති දේ. දැන් මේ අලුත් ව්‍යාපෘතීන් තුළ අපි මේ වයඹැලෙන් අරන් යන වතුර කුඩා වැව් වලට තමයි අපි එකතු කරන්නේ. එහෙම නැතුව අපි විශාල වැව් එහෙ හදන්නේ නැහැ. ඒතකොට ඒ දිහාවට අපි යනවා. මම හිතන්නේ ඒකේ අපිට යන්න තියෙන ඊළඟ දේ තමයි මේක විද්‍යාත්මක විදියට වඩාත් හොඳ විදියට අධ්‍යයනය කරලා සිදු කළ යුතුයි. වැව් ප්‍රතිසංස්කරණය කියන එක අපි දකිනවා සැහැණ කාලයක් තිස්සේ කෙරීගෙන ගියා. ගොඩක් වෙලාවට අපිට රූපහානි මාධ්‍ය තුලින් වගේ දකින්න හම්බෙලා තියෙනවා මේ සමහර ප්‍රතිසංසන කරන කටයුතු කරාට පස්සේ තිබුණ තත්ත්වයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. මොකද ඒකට හේතුව තමයි නිසියාකාර තාක්ෂණික අධ්‍යයනයන් සිදු නොකිරීම සහ බොහෝ විට ඒවා කොන්ත්‍රාත් පදනම් මත යම්කිසි පුද්ගලයෙකුට අතර ගිහිල් ඒ වැඩේ කරනහම ඒගොල්ලන්ට වැව ගැන කිසිම ආදරයක් නැහැ. නමුත් ඒගොල්ලන්ට තියෙන්නේ කෙටි කාලයක් තුර ඒගොල්ලන්ට තියෙන ඒ ආර්ථික ප්‍රතිලාභය අරගන්න විදිහට ඒ වැඩේ සම්පූර්ණ කළ යන්නේ. ඒකයි දේශපාලනමය අවස්ථාවල අනිවාර්යයි. ඔව්. අවස්ථාවල නැතුව. එතකොට අන්න ඒ සියලු දේවලුත් එක්ක වැව් පිළිසකර කිරීම, කුඩා වැව් පිළිසකර කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තිබුණා. දැන් අර මම කලින් සඳහන් කරපු ව්‍යාපෘතියට ගියොත් එහෙම ඒකෙදි වෙච්ච එක දෙයක් තමයි ඔය කියන අඩුපාඩුකම් සියල්ල මගහරවාගෙන රජයේ ආයතන සියල්ල ඒ සඳහා යොමු කරගත්තා. කිසිම කොන්ත්‍රාත් පදනමින් එළියට කිසිම දෙයක් දුන්නේ නැහැ. සියලුම වැඩ කටයුතු කරේ ගොවි සමිතීන්. එතකොට එතනදී IUCN ආයතන පුළුවන් වුණා මනා සම්බන්ධීකරණයක් තුලින් රජයේ ආයතනම එකට හවුල් කරගෙන සහ ප්‍රජාව හවුල් කරගෙන මේ වැඩ ටික කරන්න. ඉතින් මං හිතන්නේ අපිට දැන් මේ ඉස්සරහට තියෙන වැඩපිළිවෙල් එක්ක ඔය තියෙන සියලු දේ ගොනු කරගත්තට පස්සේ අපිට පුළුවන් වඩාත් හොඳ කුඩා වැව් සහ එල්ලංගා ආශ්‍රිත වැව් පද්ධතීන් පරිසර විද්‍යාත්මක ප්‍රතිස්ථාපනය කරගෙන අපිට සෞභාග්‍යමත් ඉදිරියක් සඳහා මේ කලාපයට යන්න. හොඳයි, බොහොම ස්තුතියි දෙවෙනි වටේ අදහස් දක්වීම පිළිබඳව. අපි යොමු වෙනවා දයානන්ද මහතා වෙත. දැන් මේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ අනිකුත් ප්‍රතිඵල නැත්නම් දෙවෙනි ප්‍රතිඵල තමයි වයඹැල දෙවෙනි අදියර දැන් ජනගත වීම සිද්ධ වෙනවා 24 වෙනිදා. දැන් මේ හරහා 2016 ආරම්භ කළ ව්‍යාපෘතිය 2024 දක්වා යනවා. ඒ අනුව මේ සඳහා මිලියන 16 දහසක් විතර වැය කරනවා. අක්කරාඩි 1,05,000ක් ජල ප්‍රමාණයක් ඇති වෙනවා. දැන් මේ කටයුත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට වාර්ෂිකව ජලය ලබා ගැනීමත් සිද්ධ වෙනවා සහ ඒ ආශ්‍රිත අනිකුත් දේවල් වලට අපේක්ෂිත අරමුණු මොනවද? එතකොට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? කැමති ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. මේක සමස්තයක් විදිහට ගත්තාම දැන් මොරගහකන්ද ජලාශය මම ඉස්සෙල්ලා කියපු විදිහට මේක ප්‍රධාන වාරි පද්ධති තුනක් තියෙනවා. එතකොට මේ වාරි පද්ධති තුනෙන් දැන් ඔය වයඹ තමයි අපේ 24 වෙනිදා ජනගත කරන්නේ ඒ ව්‍යාපෘතිය. දැන් මේක සමස්ත මේ වාරි ජලයේ බෙදන මේ බෙදාහරින ප්‍රදේශ ගත්තාම ඉතාම මං හිත අර වසරක එක කන්නයක් විතරක් වගා කරමින් ඊළඟ කන්නේ වගා කරගන්න බැරි වීම තුල මේක ලොකු ගැටලු ගන්නවා තියෙනවා. විශේෂයෙන් කාන්තා පාර්ශ්වයේ සමීක්ෂණය කරපුවම 50.9%ක් වගේ ඉන්නේ කාන්තාවෝ. එතකොට මේගොල්ලන්ගේ අපි දැන් ගිහිල්ලා එක අවස්ථාවක අපි ගියා හුරුළු වැව. එතකොට ඒ ජලාසෙත් එක තියෙන ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපතිවරයා බස්නායක නිලමවරයා එතුමා කතා කරලා කිව්වේ මේ ගමේ 10%ක්වත් මිනිස්සු නැහැ. ඔක්කොම ගම අත්හැරලා ගිහිලා රැකියා හොයාගෙන කියලා. එතකොට මේ කාන්තාව හුදෙකලා වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් වකුගඩු රෝගී. මේ සියලු තත්ත්වයන් එක කාන්තාවගේ පිටට මේ සම්පූර්ණ මේ පවුලේ බර ගිහිලා බහුතරයක් කාන්තාව ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රදේශයකට තමයි අපි මේ ජලය ලබා දෙන්නේ තිරසර ආකාරයෙන්. එතකොට එතෙන්දී අපි විශේෂයෙන් දකිනවා දැන් වයඹ වැව් 357කට ජලය ලබා දෙනවත් එක්කම එතකොට දැන් යලමහ දෙකේ මේ ජලය ලැබෙනවා. ඉතින් අපි විශේෂයෙන් මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ
ආදායම් වෙන්නේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් ටොන් 4700ක්. එතකොට අපිට මේ වැව්වලත් එක කන්නයක් නෙමේ කන්න දෙකේම ජලය පිරෙනකොට මේ ප්‍රදේශයේ මත්ස්‍ය නිෂ්පාදනයත් යැපෙන්නත් ලබා ගන්න පුළුවන්. අනිත් වැව්වලටත් ඒක කරන්න පුළුවන්. එතකොට අපි ඇත්තටම ගත්තොත් දැන් මුරගහකන්ද ජලාශයෙන් ජලයේ සපේන වැව් ගත්තොත් එම් කුඩා ලොකු වැව් ගත්තොත් වැව් 1600ක් විතර එතනම තියෙනවා. ඒ කියන්නේ මහ කනදරාව දක්වා වැව් 1200ක් තියෙනවා ලොකු කුඩා වැව් 357ක් තියෙනවා වයඹ ව්‍යාපෘතියෙන්. ඒ වගේම වැව් 32ක් අපි මැදිරිගිරියේ නැවත පදිංචි කිරීම කරද්දී ඒ පැත්ත සංවර්ධනය කරනවා. ඒ වගේම මින්නේරිය ගිනිතලේ කවුඩුල්ල කන්තලේ වගේ පරාක්‍රම සමුද්‍ර වගේ ඒ වැව් මෙතනින් පෝෂණය වෙනවා. එතකොට මේ සෑම ප්‍රදේශයකම ගත්තාම සමස්ත විදිහට යලමහා කරගන්න ජලය සපයනවා. කියන්නේ ඒ ජලයත් එක්කලා හෙක්ටයාර 95000ක් සංවර්ධනය කරනවත් එක්කම මේ ප්‍රදේශයේ මත්ස්‍ය නිෂ්පාදනය කියන්නේ පෝෂිතායි ආහාරයක් විදිහට. මොකද මේ ප්‍රදේශවල අපි දකින්නේ දේ තමයි තීච්ච කටුක තත්ත්වයේ දුෂ්කර තත්ත්වයත් එක්ක ඒ ජනතාවගේ ජීවන තත්ත්වයේ තියෙන ඊටම අර මේ අමාරු අඩියක තියෙන. ඒකට එක පැත්තකින් වාරි ජලය දෙනවත් එක්කම කුචිකර්මය කරගෙන යන්න අනිකුත් අවශ්‍යතාව විදිහට විශේෂයෙන්ම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ ටොන් 4700ක් මේ ජලාශ දෙකේ නිෂ්පාදනය වෙනකොට අනිත් සමස්ත මේ වයඹ ඊට පස්සේ උතුරු මැද මධ්‍යම ප්‍රදේශයේ උතුරු කොටස් වල නැගෙනහිර මේ ප්‍රදේශවල මේ ජලාශ වලත් මේ මත්ස්‍ය නිෂ්පාදනයේ ඉතාම මේ ජනතාවට යෝග්‍ය විදිහට කරනවා. ඉතින් ඒක නිසා දැන් හෙක්ටයාර 95000ක සංවර්ධනය මේ ආර්ථික සංවර්ධනය කියන්නේ මේගොල්ලන්ගේ කුචිකර්මාන්තය දියුණු වෙනවත් එක්කම අනිත් පැත්තෙන් අර වගේ මත්ස්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි මේ රටේ අද තත්ත්වයට ගත්තොත් ජාතික ආහාර සුරක්ෂිතා වැඩසටහනේ සමීක්ෂණයකට අනුව රුපියල් කෝටි 10000ක් අපි වාර්ෂිකව වැය කරනවා බඩේරිඟු කව්පි මුන්තල කුරක්කන් මිනේරි වගේ දේවල් ගේන්න. කෝටි 6000ක කියන්නේ මිලියන 60000ක් කෝටි 4000ක එහෙම නැත්නම් මිලියන 40000ක් වැය කරනවා කිරි සහ සත්ව නිෂ්පාදන ගෙන්නන්න වසරකට. එතකොට මේ ප්‍රදේශ සම්පූර්ණ මේ ජලය බෙදා හරින්නේ මේ යල්කන්නේ වගා නොකරපු කොටසකට. එතකොට අපිට මේ මෙතෙන්ට ඉලක්කයකට ගියොත් සම්පූර්ණ මේක කෝටි 23000යි මේ ජලාශ දෙක හදලා මේ වාරිපද්ධති සකස් කරන්න යන වියදම. එතකොට අපි මේ වගා භූමිය කියන්නේ මේ දැන් යලේ වගා කරන කොටසේ මේ කෝටි 10000 ඉලක්ක කරගෙන අපි වගාවට ගිහිල්ලා මේ ජනතාවටත් මේක දැනුවත් කළොත් මේ රට ඇතුළ මේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපිට මේක නතර කරගන්න පුළුවන් වෙනත මේ ජලාශ දෙකට සහ මේ සියලු වාරිපද්ධතින්ට ගිය වියදම අපිට වසර 3කින් විතර මේ දෙන ප්‍රදේශවලින් මේ මෙතන ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් අපි මිලියන 1000ක වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදුලිය සම්බන්ධ මෙගාවට 25ක් ඒක අපි ඒකේ ඇස්තමේන්තු කරලා තියෙන්නේ මිලියන 1545ක් අපිට වසරකට මේක ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේ ජලාශයේ සම්පූර්ණ ධාරිතාවයේ ගත්තොත් අක්කර අඩි 660000ක් ජලාශයේ වපසරිය ගත්තොත් මුරගහකම් ජලාශයේ වර්ග කිලෝමීටර 29.5ක් කළුගංග ජලාශයේ වර්ග කිලෝමීටර 14.5යි. එතකොට මේ ජලාශය තුල අපිට විවිධ කර්මාන්ත කරන්න පුළුවන්. අපි දැන්ට ඉලක්ක කරලා තියෙනවා විදුලි බෝට්ටු සේවාවන්, ඒ වගේම කේබල් කාර් සේවාවන්, ඊට පස්සේ තව හෝටල් කර්මාන්ත. එතකොට මේකට අදාළව අපි අර කලින් කියපු විදිහට මේ ජනතාවගේ ජීවන තත්ත්වය අපි ඉහළට ගේනවායි කියනවත් එක්කම අපි විවිධ පුහුණු වැඩසටහන්. දැනට මේ ලංකාවේ මැණික් සංචිතයෙන් 35%ක් තියෙන මේ ප්‍රදේශය කියලා මැණිකා ස්වර්ණාභරණ ආයතනේ සමීක්ෂණ කරලා දිනවා. එතකොට අපි මේකේ දැනට කණ්ඩායම් 3ක් පුහුණු කළා මැණික් කැපීම සම්බන්ධ. ඒ අයට ලොකු අවබෝධයක් ලබා දීලා, මොකද නැත්තම් පිටින් ඇවිල්ලා මේ මැණික් මම හිතන්නේ නියම වටිනාකමින් තොරව තමයි ලබාගෙන ගියේ. එතකොට අපිට දැන් මේ සඳහා යම් පිරිසක් අපි මෙහෙ පුහුණු කරලා තියෙනවා. ඒ අය ලොකු ආදායම් වලට, يعني රැකියාවලට යන්න පුළුවන් මට්ටමට පත් කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයට වටිනාකම ලබා දීලා තියෙනවා. ඒ වගේම බතික් කර්මාන්තය. මේක විශේෂයෙන් මේ ව්‍යාපෘතිය පිහිටලා තියෙන්නේ ඉතාම මේ විදේශ සංචාරකෝ බහුලෝ ගැවසෙන ප්‍රදේශ ගණනාවක් මැද. ඔය පැත්තකින් වස්ගම ජාතික වන උද්‍යානය, ඊට පස්සේ රිවර්ස්ටන් වගේ ගත්තට පස්සේ අපි ගත්තොත් දැන් ශ්‍රී දළදා මාලිගාවෙන් ගත්තොත් ඒ පාර ගියහම මාතලේ අලු විහාරය, ඊට පස්සේ නාලන්දා ගෙඩිගේ, ඊට පස්සේ දඹුල්ල ක්‍රීඩාංගණය, වෙළඳ මධ්‍යස්ථානය, දඹුල් විහාරය, සීගිරිය, ඊට පස්සේ පොළොන්නරුව, මෙදිරිගිරිය, දිඹුලාගල, මෙතන මාදුරුවය, දඹාන, මහියංගණය, රිවර්ස්ටන් සහ වස්ගම ඔය මැද්දේ තියෙන්නේ මෙතන. ඒක නිසා අපිට දැනටත් විදේශ සංචාරක විශාල වශයෙන් මෙතෙන්ට එනවා. අපි මහජන සම්බන්ධතාවයක විදිහට දැනට
තුන්ලක්සකට ආසන්න ප්‍රමාණයක් අපි උතන දැනුවත් කරලා තියෙනවා. එයාට මේ ජලාස සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එදෙයි කියලා ඒ කියන්නේ මේ තියෙන ආකර්ෂණීය පරිසරයත් එක්ක. ඒකට අපි දැන් හෝටල් කර්මාන්තය සම්බන්ධව දැනුවත් කිරීම කරලා තියෙනවා ධර්මයේ දරු පරපුරට. ඉතින් ඒ අයගේ ඒ රැකියා උත්පාදනය විශාල වශයෙන් වැඩි වෙයි. ඒකම අර මං කියපු ආකාරයේ කේබල් කාර් සේවාවන් විදුලි බෝට්ටු සේවාවන් වගේ දේවල් මේක ආරම්භ කරන්න ආයෝජකින් දෙන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රදේශයේ අපි දැනට අක්කර 400 ගණනක් වෙන් කරලා තිනු සංචාර ව්‍යාපාරය සඳහා. එතකොට ඒ සඳහා අවශ්‍ය ආයෝජක ඇවිල්ලා මේ ප්‍රදේශවල මේ කර්මාන්ත ආරම්භ කරයි. මම දකින්නේ මම මහවැලියේ මේක කටයුතු කරපු පුද්ගලයෙක් විදිහට වසර 30-40ක් ගිහිල්ලත් අපේ අනිත් කලාපවල නොදැක්ක සංවර්ධනයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒක මොකද දැනටම ලග්ගල ප්‍රදේශෙම නැත්නම් මොරගහකන්ද ප්‍රදේශෙට ගියහම අර අනිත් කලාප එක ගත්තාම ඊට වඩා හුවා හොඳ මට්ටමින් මේ කෙල්ලලා තියෙනවා. ඒ වගේම මේ එක සම්බන්ධ වෙන මෙදිරිගිරිය ප්‍රදේශෙත් ඒ වගේ ලොකු සංවර්ධනයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරි අනාගතේ බලලා ඒ අයගේ තරුණ කණ්ඩායම් වල අවශ්‍යතාවන් ඒගොල්ලන්ගේ ආර්ථිකය සහ සියලුම තත්ත්වයන් එක්කලා ලොකු අවධානයකින් කටයුතු කරලා තියෙනවා. හොඳයි දැනුත් මහත්මයා ඔබතුමා සඳහන් කරා මේ මිලියන 10000ක විතර මිරිදිය මාවළු පිළිබඳ අපේ විදේශ විනිමය සංචිතයන් ඉතුරු කර ගැනීම සහ ඊළඟට මේකෙන් විදුලිය මෙගාවට 25ක් උත්පාදනය කිරීම සංචාරක කර්මාන්තය බහුවිධ කාර්යයන් මේකෙන් අපේක්ෂා කරනවා. අරමුණු අපේක්ෂාවන් සහ ව්‍යාපෘතීන් ඕනෙම ව්‍යාපෘතික ආරම්භයේ සැලසුම් සහගතව සහ ඒවා පොත්වල සහ පිළිවෙලට සටහන් වෙලා තිබෙනවා. හැබැයි පියවරෙන් පියවර මේවා ඉටු කරගෙන යාමේදී තමයි යම් යම් ගැටලු බාධා සහ ඉලක්ක අරමුණු වෙතට යන්නට නොහැකියාවන් මතුවෙන්නේ. මේ දක්වා මොරගහකන්ද කලොන් ව්‍යාපෘතිය සාර්ථකයි. මොනවද අරන් තියෙන පියවර මේවා අඛණ්ඩව සාර්ථකව ගෙනියන්න? මොකද මේක අවසානයේ ජනාධිපතිතුමා ආරම්භයේදී කිව්වේ කවුරු හරි මගෙන් ඇහුවනම් ඔබතුමා සතුටු වෙන දවස ජනාධිපතිතුමන් දවසද කියලා එතුමන් කිව්වේ නෑ, මේක ජනතා ඉදිරියටපත් කරන දවස කියලා. මම හිතන්නේ මම නිවැරදි. එතකොට එහෙම සිහිනයක් යථාර්ථයක් බවට පත් වෙලා ඒ ජනතාව අත්විඳිද්දී ඒකේ හානියක් වෙන්න බෑනේ. එතන ඒකට අවශ්‍ය කරන සැලසුමක් තියෙනවද මේ වෙනකොට? ඔව්, දැනටම දැන් මේකේ ප්‍රතිඵල කීපයක් දැන්ට අපි දකිනවා. දැන් මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කෙම වැව් ටික දැන් මේ වෙනකල් කවදාකවත් ජූලි අගෝස්තු වල ওই වැව් පිරලා තිබුණේ නැහැ. අද සියලුම වැව් බොහොම hina වෙලා ඉන්නවා වගේ තියෙන. ඒ තරම් හොඳ මට්ටමින් මේ ඒ පිරලා තියෙන වගේම අපි දැන් විදුලි බලය අපි නිෂ්පාදනය කරනවා දැනට. එතකොට මේ වගේ ඒ ආදායන් එයි මං ඒකම අපි දැන් විශේෂයෙන්ම දැන් වායුඹ ව්‍යාපෘතිය සහ හිලලහර ව්‍යාපෘති දෙක දැන්ට ඉතාම සාර්ථකාකාරින් දැන් ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. ඒ තුළ ඒ ප්‍රදේශවල ඒ වැව් 357කට එතන වයඹ වතුර දෙන්නේ ඒ ජලයේ දීමත් එක්කලා ඒ ප්‍රදේශවල මං හිතන්නේ ජනතාව මම ඊයේ පෙරේදා දිහිලා කතා කරද්දී ජනතාව කියන්නේ ඇත්තටම අපිට යලක් කරගන්න බැරුව ගියා. ඉතින් මේ ජල අපිට කරගන්න මේ වතුර ටික එනවනම් අපි හොඳ ගොවියෝ අපි එලෝලු නිෂ්පාදනය කළ දඹුලු වෙළඳපොළට හුඟක් අපි මෙතනින් ගෙනියනවා. ඉතින් අපිට මේක ලැබුණයි කියන්නේ මේ වෙනකල් කියන මේ කිසිම රජයකින් අපිට නොදුන්න සහනයක්. ඉතින් ඒක නිසා මේක ලොකු කියන්නේ ඒගොල්ලෝ දෙයියන්ට කියන්නේ. ඒ වගේ මේ ජන සමාජයක් ඉන්නේ. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා කෞචලිකම කියන්නේ මැදිහත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මාස්පතා සමහර සතියෙන් සති දෙකෙන් දෙක වෙනම ප්‍රෝග්‍රස් මීටින් කියන්නේ ප්‍රගති සමාලෝචන කරමින් අදාළ අපේ අමාත්‍යංශයේ විශේෂයෙන් මානු දිසානායක මහත්තයා අපේ අමාත්‍යංශයේ මේ මහලි පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ වගේම අපේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් මහත්මයා ඇතුළු මහවැලි අධිකාරී මේ සියලුම නිලධාරීන් සියලු දෙනාම ගෙනල්ලා මේ පිළිබඳව එකින් එක ජනාධිපතිතුමා සොයා බලමින් මෙතන ඊළඟට මොකක්ද වෙන්නේ ඒ ඔක්කොම පිළිබඳව පෞද්ගලික අවධානය මේකට විශේෂයෙන්ම යොමු කරලා තියෙනවා. හොඳයි, අපි රැඳී ඉන්නේ තීරණයත් සමග. මම හිතන්නේ ආරම්භයේ කිව්වා සේම මේක යම් සුදුහුණු ගෑමක්ද නැත්නම් යථාර්ථයක් බවට පත් වෙමින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙමින් ජනතාව ඒවා භුක්ති විඳින්මින් ඉන්නා ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා කිරීමක්ද කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. කොහොම වුණත් අරමුණු රාශියක් සාක්ෂාත් කර ගැනීම අරබයා ආරම්භුණු මොරගහකන්ද කලුඹ ව්‍යාපෘතිය විවර කර්මාන්තය විදුලි උත්පාදනය කෘෂි කර්මාන්තය ආදී කාරණා බොහොමයක් ඉටු වෙමින් පවතිනවා සහ ඉටු කරන්නටත් තව බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම අපිට තව සාකච්ඡා කරන්නටත් බොහෝ දේ තිබෙනවා. අපි ලබා ගන්නවා කෙටි විරාමයක් යලි මුණ ගැහෙනවා තීරණයක් සමග ඉක්මනින්. යලි පිබිදෙන ශ්‍රී ලංකා මහා වාරි ශිෂ්ටාචාරය විරාමෙන් පසු යලිත් තීරණය සමග ශ්‍රී ලංකා මහා වාරි ශිෂ්ටාචාරය
හරහා ගොඩනැගෙන මුරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ වයඹැල දෙවැනි අදියර ජනගත කිරීම සමගින් ඒ නිමිති කොටගෙන අපි මේ සාකච්ඡාව සිදු කරන්න මහින්ද කුමාර දළපොත මහතා ඇතුළු වෙන මේ පිළිබඳව තොරතුරු ලියවුණු එක පුවත්පතක් නැත්නම් සංග්‍රහාවක් හම්බුණා. ඒක එකතැනක ලියවෙනවා මහවැලි දියවරෙන් සරු වෙන විට වයඹ සිරිකත වඩිනු ඇත සලමින් මිනි සලඹ කියලා. ඒ කියන්නේ දැන් මේ කවියක් ලියවෙන්නත් නැත්තම් නිසසසක් ලියවෙන්නත් මොකක් හරි හොඳ සිතුවිල්ලක් පහළ වෙන්න එපා. මෙහෙම සිතුවිලි එන්නත් අර ඒකේ තියෙන අර ගතිය ඇඟට වදින්න ඕනේ බොහොම සරල වචනෙන් කියවොත්. ඒ නිසා තමයි අපිට ඔය පරාක්‍රම බව රත්තුමා පිළිබඳ මහසෙන් රත්තුමා පිළිබඳ බිසෝ බණ්ඩාරමැණික පිළිබඳව සහ අර අපි මේ මෙකී නොකී රජ පරම්පරාවගෙන තවමත් ඇඟේ තියෙන ඒක අර ශිෂ්ටාචාරයත් එක්ක ඒ බැඳුණු මහා සුන්දර දේවල් එක්කනේ. ඉතින් කැමති අර මේ ලස්සන කතාව ඉතුරු ටිකෙන්ම දෙවෙනුවට ඒ පටන් ගන්නවා. ඔව් ඒක ඇත්තටම ධම්මික දැන් ඒ කතා තියෙන්නේ අපි හැම බවක් එක්කම කතා තියෙනවා. ඒ කතා තියෙනත් හේතුව වෙලා තියෙන දේ තමයි අපි එකක් වේ වාපි ශිෂ්ටාචාරය කියන එක පොදු විවරණයනේ. ඊට වැඩි මම කැමති ඇතර අපිට තියෙන මේ බැව් ගම්මාන මේ කතා කරන්නේ වයඹැල කියන එක දේ මේ සියල්ල ඇතුලේ අපි මේ ගොඩනගන්නේ අපි ආපහු අපේ මේ බැව් ගම්මාන ක්‍රමයට යන්න මේ වෑයම් කරන්නේ. හේතුව තමයි ඒකට ගියොත් තමයි අපිට තිරසාර ජීවන පිළිවෙතක් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇතුලේ ගමේ වැව තිබුණා. වැව කේන්ද්‍රගත කරගෙන තමයි ගමට නමක් හැදිලා තියෙන්නේ. එතකොට වැව මුල් වෙලා තමයි මිනිස්සු ජීවත් වුනේ. ජීවන සම්ප්‍රදායක් තිබුණා. අනික් පැත්තෙන් ගත්තාම වැව වටේට තියෙන දේවල් මොකද්ද? වැව කියන එක පද්ධතිය. මේ හුදකලා ඒකකයක් නෙමෙයි. දැන් නිකන් හිතන්නකෝ ධම්මික මේක අපේ ජීවිතේට කොච්චර බරපතල විදියට බැඳලා තියෙනවද කිව්වොත් දැන් නූතනේදී මේ සංවර්ධන මහා යෝධ ව්‍යාපෘතියනවා. හැබැයි අර ජන හදවත දිනා ගන්න කොටස ඒ කියන්නේ සංස්කෘතික මේ කෑල්ල යම් ප්‍රමාණයකට අවප්‍රමාණ වෙලා. හේතුව තමයි මේ බ්‍රිතාන්‍ය යුගයක් අපිට මේක මැද්දි හරස් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය අවධිය වෙනකොට අපේ සියලුම වැව්වල තිබ්බ වටිනාම දේ තමයි මඩහොරවුව. මට කියන්නද ලංකාවේ එක වැවක මඩහොරවුව තියෙනවද කියන. ඉතින් මඩහොරව නැති වෙනකොට සියලු වැව් ගොඩ වෙලා යනවා. ගොඩ වෙනකොට ආණ්ඩුව කියනවා මේවා කොන්ත්‍රාත් දෙන්න හාරන්න බැකෝ දාලා හාරනවා. ඉතින් බැකෝ දාලා හාරනකොට එන්නේ වැව් විනාශ වෙන. මොකද අපේ සාම්ප්‍රදායික වැව් බලාගත්ත කෙනා තමයි වැවට හිටියා විධානි කෙනෙක්. වැව් විධානි කියලා කිව්වා. නැත්නම් ඉස්සර හිටියා ගමරාල. මේ ගමරාලල නැත්නම් විධානිලා ඉන්න කාලේ වැවක් හාරනකොට මේ කට්ටි කපනවා කියලානේ අපි කියන්නේ අවුරුදු කාලෙන කොටත් මේ කට්ටි කපනවා. හැබැයි මේ කට්ටි කපන කිසිම වෙලාවක වියතකට වඩා ගැඹුරට කට්ටි කපන්න දුන්නේ නැහැ. වියතයි කට්ටි කපන්න දෙන්නේ ගැඹුර වියතයි. දැන් බැකෝ එක ගහන්නේ කියද අඩි දෙකක් දෙකම අර ගැලවිලා යනවා. එතකොට මෙන්නේ වැවේ මොකද මේ මඩ තට්ටුවත් එක්ක තමයි පැවැත්ම තියෙන්නේ. මෙන්න මේ කොටස් ගැලවිලා යනවා. දැන් බලන්න අපි අර සම්ප්‍රදායික දැනුම කියන ටික අපි අයින් කරගත්තා. අපි පටලගත්ත තැන් මඩ හොරවුව අපි අයින් කරා. දැන් මේ අපේ කුඩා වැව් එකකටවත් මඩ හොරවු නැහැ. එතකොට සුද්ධ ලංකාව දාලා ගියත් ඇයි අපිට මඩ හොරවුවක් තියාගන්න බැරි වුනේ? මෙන්න මේවයි අපේ තියෙන ගැටුම. මොකද මේ දැන් වයඹැල ව්‍යාපෘතිය ඇතුලේ සියලු දේවල් මේ මොකද මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කුඩා වැව් ඔක්කොම එකිනෙක පෝෂණය කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ කුඩා වැව් වල පෝෂණය වෙනකොට මේකේ ජීව පැවැත්ම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මෙන්න මේ ජීව පැවැත්ම කොහොමද තහවුරු වෙන්නේ? තහවුරු වෙන්න නම් නැවත අර සාම්ප්‍රදායික පිළිවෙත ගොඩනගන්න ඕනේ. මොකද වැවක් කියලා කියන්නේ හුදකලාව වතුර ටිකක් දාන එකක් නෙමෙයි. එතකොට ඒ වතුර තියෙන්න ඕනේ ඒකේ ජීවිතයක් තියෙන. ඒ ජීවන පිළිවෙත හදන්න ඕනේ වටපිටාවේ ගහකොළ ටික තියෙනවා, වතුර ටික ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මඩහුරු වගේ දේවල් තියෙනවා නම් වැවක් ගොඩ වෙන්නේ නැහැ. පහසුවෙන් පහළට වතුර ගලාගෙන යනවා. මෙන්න මේ වගේ අපි අර සංස්කෘතික ප්‍රවාහය වැවත් එක්ක බැඳුණු දැනුම නැත්තම් මේ ඥාන මණ්ඩලයක් තිබුණා. මේක අපි ළඟ අත්හැරලා නැහැ, තාමත් අපි ළඟ තියෙනවා. පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන්. මෙන්න මේවත් එක තමයි අර ඔබ කියන මේ කතා එහෙම කීවාර මොනවාද බිසෝ බණ්ඩාර කතා මේ වගේ දේවල්. මේවා මම හිතන්නේ නූතන දරු පරම්පරාවට කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙනකොට තමයි ඒ උදවිය උනා දැනගන්නේ වැව කියන්නේ ජීවිතය කියලා. දැන් අද වැව කියන්නේ අර සුද්ධ කියපු විදිහට ටැංකියක් බවට පත් වෙලා. ටැංකියනේ මේ වැව කියන්නේ අපේ ජීවිතේ. නැවතත් මේ සංස්කෘතිය තුළට තහවුරු කරන්න ඕනේ වැව කියන්නේ ජීවිතය කියලා. ඒකට හේතුවක් මම කියන්නම්. කොච්චර සරල මේවා කොච්චර ගැඹුරුයිද කියලා ඔබ හිතන්න. අපේ සම්ප්‍රදායට අනුරූපව මොකද අපි මේ වැව් මොකද මමත් හැදුනේ වැඩුනේ මේ වැව් ගම්මාන පරිසරේම. දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ දරුවා ගෙදරින් අරගෙන ගිහිල්ලා අපි බෞද්ධ විදිහට පන්සලට අරන් යනවන පුංචි දරුවව පන්සලට ගියාට පස්සේ ධම්මික ඒ දරුවව ආගමික වතවත් සියල්ල කරලා ඊට පස්සේ අරගෙන එන්නේ කෙදීම වැවට.
බැවට ඇරගෙන ඇවිල්ලා ඒ බැවේ මංකඩකට ගිහින් ඉවරලා වතුර ටිකක් අරගෙන දරුවගේ පියා දරුවගේ හිසෙත් කකුලෙත් ගාලි වෙරලා මේ බැවත් බැවුදී ඇත්තත් මේ ගමත් උඹට බාරයි කියලා පවරනවා. ඒක ගෑනු පිරිමි දරුවෝ දෙගොල්ලොටම කරනවා. ඒතර බලන්න මේ පුංචි දරුවට තේරෙන්නේ නැහැනේ මේ කරපු කාර්යය. හැබැයි ඒ දරුවා වටා ඉන්න අනික් ලොකු දරුවෝ ටික අඳුනා ගන්නවා. මේ දරුවා ටික ටික ලොකු වෙනකොට මේ සිද්ධිය දැන ගන්නවා. එතකොට නේද මේ දරුවට දැනෙන්නේ මේ බැව මගේ උරුමයක් කියලා. ඒතර මගේ කියන හැඟීම එනවා. මෙන්න මේ මගේ කියන හැඟීම ඇතුලේ තමයි මේ පරිසර පද්ධතියක් විදිහට මේව රැක බලාගත්තේ. ඒතකොට ඒගොල්ලෝ ඒව එකක්වත් විනාශ කරේ නැහැ. අද කොච්චර කනගාටුද කිව්වොත් ඔබ ගිහින්ලා බලන්න බැව් ළඟට හැම බැවක්ම විනාශ කරලා තියෙන. කාල බීලා විනාශ කරලා එක මොන දහජරාවද දාලා තියෙන කියන්නේ ඇයි? අර සංස්කෘතික උරුමය අපිට දැනෙන්නේ නැහැ. දැන් අපි කොච්චර කොහොම කිව්වත් අපි මේ පද්ධතිය මේ එතකොට රජයක් විදියට ඕන දැන් අපි අතීතයේ රජවරු කරේත් මේ කාර්යභාරයමනේ. රජවරු කරේ ජනතාව වෙනුවෙන් මොකද පෞද්ගලික භුක්ති විඳින්නේ නෙමෙයිනේ. වැව් හදලා මිනිසුන්ව පවරන්නේ. වැව් මව් වගේ කියලාත් කියනවා. ඔව් ඉතින් ඒක තමයි මේ වැව මවක් වෙන්න හේතුව තමයි සංස්කෘතිය ඇතුලේ පෝෂණය වෙන. එතකොට දැන් ඒකනේ කිව්වේ අර අපේ ජනකවි අර ඔබ ඉස්සලා කිව්වා වගේ තියෙන අපේ වැවේ වැය කන්දෙන් පළයල්ලා අපේ වැවේ මල් අරගෙන පළයල්ලා අපේ වැවේ පැන් අරගෙන බී පල්ලා අපේ වැවට පින් දීලා ඵලයල්ලා. එතකොට ඉල්ලුවේ මොකද්ද පින? පින කියන්නේ ඒතර වැවකට පණක් තියෙන පණ තියෙනෝනේ පින් දෙන්න. පණ නැති මේ ඩෙස් එකට ෆොටෝකට අපි පින් දෙන්න බෑනේ. එතකොට වැව කියන්නේ පණක් තිබුණා. වැවේ වතුර ටික තියෙනවා කියන්නේ ගමට පණ තියෙනවා කියන්නේ. එතන ඒක තමයි මේ සංස්කෘතික ස්වභාවය. වැවට පින් දෙනවා කියලා කියුවේ වෙන කවුරුත් නෙමෙයි. වැව හදපු අපේ මුතුන් මිතු සියලු දෙනාට පින් දෙන්න කියලා කිව්වා. ඒකයි හේතුව. එතකොට දැන් අපි අදටත් දැන් අපේ මොනවාද දේව ව්‍යාප්තිය ගන්න දේව ව්‍යාප්තිය වැඩිම සංඛ්‍යාවක් කියන්නේ වැවුත් එක්ක. ඇයි වැවත් එක්ක දෙවිවරුගේ ඇදහිලි පුද සත්කාර තියෙන්නේ? ඒ සියල්ල තියෙන මේ ජලය රැකින තරමට තමයි ගම රැකුණ ජීවිතේ රැකුණා. ඒකත් එක තමයි මේ පරිසරය ආරක්ෂා කිරීමේ පිළිවෙත් ගොඩනගලා තියෙන්නේ. මේක හරි බරපතල කාරණාවක් හේතුව තමයි මේ සම්ප්‍රදායික දැනුම. ලෝකේ ඇවිල්ලා ලංකාවේ තියෙන මේ දැන් අපේ වැව් ගත්තාම ඔය මලුතිස රජුරන්ගේ මිහින්තලා සෙල්ලිපියේ පවා තියෙනවානේ වැව් වර්ග තුනක් ගැන කියනවානේ මහබවි ධනබවි සහ ගමික බවි කියලා. දැන් අපි මේ ඉල්ලංගා පද්ධති කියලා අපි කතා කරන්නේ ගමික බවි නැත්නම් ගම් බැව් කියන දේවල්. ඒතර මහ බැව් කරන්න අනිවාර්යයෙන්ම රජ කෙනෙක් සහ ශක්තියක් තිබ්බ කෙනෙක් දායක වුණා. ඒක ගැමියන්ට කරන්න බෑ. එතකොට ධනබවි කියලා කිව්වේ ඇලමේනි හරවල පෝෂණය කරගත්ත වැව්. ඒක අපේ වෙනම ව්‍යාපෘතියක්. ඒක අතටත් බලංගුව තියෙනවා. දැන් මේ කළුගඟ යෝජනා ක්‍රමයේත් ඒ වගේ එකක් තමයි. මොකද වතුර පිටින් අරගෙන ඇවිල්ලා වැව් පෝෂණය කරන. ගමික බවි තමයි ලංකාව පුරාම තියෙන. සහ දැන් අපේ ගම්පලාතේ තමයි කුරුණෑගල තමයි ලංකාවේ වැඩිම වැව් තියෙන. කෙනෙක් කතා කරද්දී කියයි අනුරාධපුර වැව් තියෙන කියලා නෑ. අපේ වැඩිම වැව් තියෙන කුරුණෑගල. ඇයි? කුරුණෑගල වැව් තියෙන හේතුව තමයි ශාන්ත මහත්තයාටත් එක සතුටක් දැන් අපි දෙන්නම හත් කෝර්ලේට නෑ දැක්කන් කියන ඉඳා. හේතුව තමයි හත් කෝර්ලේ වැඩිම වැව් තියෙන. හේතුව තමයි ගමකින් ගමකට හැදිලා තියෙන්නේ වැමින් බැවට හැදිලා තියෙන. අපේ මහා බැව් නෙමෙයි තිබුණේ අපි තිබුණ ඔක්කොම ගම් බැව්. අනුරාධපුරයට යනකොට පොළොන්නරුවට යනකොට රාජ්‍ය මෙදිහත් වීම හරහා යෝධ වැව් හැදුණා. ඒතර යෝධ වැවක් හැදෙනකොට ඒ ප්‍රදේශේ කුඩා වැව් අවශ්‍ය නෑ. මොකද ඒ ප්‍රදේශයේ පෝෂණය වෙනවා අර විශාල වැවේ. අපිට තිබෙන කුඩා වැව්. එතකොට අපේ පද්ධතිය වෙනස්, අපේ පරිසරය වෙනස්. ඒ වගේම තමයි අපිට වැස්ස ලැබෙන කලාප රටාව හරිම වෙනස්. මෙන්න මේකත් එක්කයි බැඳිලා තිබෙන. ඉතින් මේක අපි નિවර්ධිව තහවුරු කරගත්තේ නැත්නම් අපි මේ කරන වැඩේ අසාර්ථක වෙන. මම හිතන්නේ අසාර්ථක නෑ. කරන්න පුළුවන් නූතන પરම්පරාවට තිය දැනුම පවරන්න ඕනේ. මොකද ගමේ බෑකන්ද දිගේ නිකන් යන එන මිනිස්සු වෙලා වැඩක් නෑ. බෑකන්දේ උරුමය පවරගෙන යන પરම්පරාවක් අපි හදන්න ඕනේ. හොඳයි දැන් මේ ඔබතුමන් මේ ඉතිහාස කතා කියාගෙන ඉඳි අර මුකුත් නොවසා අසාගරණයටත් හිතනවනේ. ඒක ඉතින් අලංකාරයි සහ රසවත්. හැබැයි දැන් මං දෙවෙනි වතාවෙ ඔබෙන් අහන්නේ මේ ඉතිහාස කතාවෙන් අපි වර්තමානයට ආවොතින් දැන් ඔබ කිව්ව අර වැකන්ද දිගේ නිකන් ඇවිදගෙන ගිහිල්ලා වැඩක් නැහැ කියලා. අඩුතර මේක තියා බලන්නවත් ඕනේ කියලා. මම ඒක කිව්වා ආරම්භයේදීම අපි පරිසරයට ආදරය නොකරට කමක් නැහැ. හැබැයි අපිට ආහාර පාන පානීය ජල අවශ්‍යතාවයන් වගේම මොකවත්ම නැතත් අඩුතර මේ ජීවත් වෙන්න හුස්ම පොදක් ගන්න හරියට කර දෙන දෙනවා. ඒ වගේ මේ හදනේ වගේන පටු પરමාර්ථ පටු අරමුණු නිකන් කිව්වොත් නිකන් දේශපාලන අරමුණු කතා බහ කරන අවස්ථාවක් නැතුව නෙමෙයිනේ. දැන් මේ මහින්දාගමනයෙන් පසුව අපිට හිමින එක ශිෂ්ටාචාරයක් නේ වාර ශිෂ්ටාචාරය කියන්නේ. ඒ හරහා තමයි අනිකුත් උපසංස්කෘතීන් බිහි වෙන්නේ. ඔය අපේ ආදිවාසීන් වුණත් ඊට පස්සේ එන අර ඔබතුමා සඳහන් කරානේ මේ ඒ වැදිකුලේ තිදෙනෙකු සහ කතන්දරෙත්. එතකොට මේ සියල්ල බැඳලා තියෙන්නේ මේවත් එක වැවයි දාගැබයි ගමයි පන්සලයි ඔය සංකල්ප ඔක්කොම හැදෙන්නේ ඔතනේ. ඒකට මම විරුද්ධයි.
ඒක තමයි අපි සුද්ද පටෝපික අපි කරතිය අගෙනන. වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා සූත්‍රගත කර අපේ සංස්කෘතිය. සපුරාම වැරදි. වැව තියෙන්න ඕන. තර්කයක් නෑ ඒක එකඟයිම. ඊට පස්සේ දාගබ තියෙනවා. අය ඉන්නේ මොකටද? පන්සලට. හරි? ඊට පස්සේ ගම තියෙන්න ඕන. කෝ අපේ කෙත? දාගබයි පන්සලයි කියන්නේ දෙකම එක ස්ථාන අපේ කෙත ගැලෙව්වා. අපේ ජනමනසෙන් අපේ කෙත ගලවලා තියෙනවා. ඒ තමයි අහන්න. ඒකට ඒ ගලවපු නිසා තමයි අපි සූත්‍රගත කරලා කෝකටත් කියන දේශපාලන වේදිකාවල ඕන තරම් කියනවා. පාසල් දරුවත් මේක කියනවා. බ්‍රිතාන්‍ය පාලන අවදීදී තමයි අපි අපිව සූත්‍රගත කිරීම කරේ. හැබැයි මේ සංස්කෘතික සූත්‍රයටම එකඟයි. එහෙමනම් තියෙන බැබයි කෙතයි ගමයි පන්සලයි කියලා. පන්සල කියන එකයි දාගබයි පන්සලයි දෙකම එක ස්ථානයි. අපේ කෙත ගැලෙව්වා. අපි මේ වෑයම් කරන්නේ කෙත පෝෂණය කරගන්න. කෙත නැත්තම් අපිට අනිවාර්යෙන් පිටරටින් මේ පිටිගෙනල්ලා තමයි කණ්ඩු වෙන්නේ. පෙරදිග ධාන්‍යාගාරය කියලා අපි සැලකුවානේ. අනිවාර්යෙන්. දලපොත මහතා. එතකොට මේ කෙත තෙත් කරවා රටට බත සැපේමත් මුඛ්‍ය පරමාර්ථයක්. ඒක ඕනෙම රජ කෙනෙක්ගේ පරමාර්ථයක්. එකල රජවරු මේකල ජනපතිවරු ඒ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ අපි මොක මොර්ගහ කන්ද කලුගම ව්‍යාපෘතියට. දැන් මේ හරහා අර ඔබ කියන කෙත, ඔබ කියන ගම, ඔබ කියන ඒ පන්සල මේ සංස්කෘතිය යලි බිහි වෙනවා. ඒක ওই ලග්ගල පල්ලේ ගම පැත්තේ ඒ නැවත පදිංචි කිරීම පැත්තට ගියොතින් ඒක ටිකක් උඩක ඉඳන් බලන්න පුළුවන් නම් ඒක අර ඔබතුමා කිව්වා වගේ මේ අතිශය සුන්දර බොහොම නෙතසිත දෙකම පිනවන බොහොම අලංකාර තැනක්. මේවා හැදීම තුළ අර ජනතාවටත් හානියක් නොවේ, ඉඩම් පවරා ගැනීමටත් ගැටලුවක් නොවේ. අර මේ ඉතිහාසය සහ වර්තමානය අතර මොකක්කෝ ගනුදෙනුවක් වෙනවා වගේ පේනවද? ඕනේ ඇත්තට මෙහෙම පසුබිමක් තියෙනවා. ඒ පසුබිම තියෙනවා කියන්නේ අර ඔබ කිව්වා වගේම රාජ්‍ය නායකත්වයේ හැම වෙලාවකම රටක් වෙනුවෙන් වැඩ කරන්නේ. ඒක දැන් අපේ රටේ වෙලා තියෙන දේ තමයි අපි ඇත්තම කිව්වොත් අපි බොහෝ දෙනා දේශපාලනේ දන්නේ නැහැ. ඕක තමයි ඇත්ත කාරණා. ඒ දේශපාලනේ දන්නේ නැති වෙන්න හේතුව තමයි මේක පාට වර්ණ අනුසෝ හෝ පුද්ගල බද්ධව ගනුදෙනු කරන්න යනවා. නමුත් මේ සෑම කෙනෙක්ම මේ දේවල් කරේ කුමකටද කියන්නේ ඒ කරේ රට වෙනුවෙන්. ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, ඒවා විවේචනයක් තියෙන්න පුළුවන්. ඒවා සාකච්ඡා කරමින් ගොඩනගා ගන්නවා. හැබැයි අපි කරන දේ තමයි මේ විවේචනය කරමින්ම ජීවත් වෙන. හැබැයි එතකොට වෙන්නේ මොකද? එක්ක විනාශ වෙලා යන. දැන් බැවක් හැදුවට පස්සේ බැබේ මොකද්ද කඩවලක් හැදුනොත් එහෙම, ඒ කියන්නේ බෑබැම්ම කැඩිලා ගියා නම් අපි කරන්න ඕනේ පාටපක්ෂ වැඩක් නැහැනේ. අපි මේ බෑකන්ද හදා ගන්න ඕන. හදාගත්තොත් තමයි ඒකේ පෝෂණය වෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් සියලු දෙනාම ඊට පස්සේ මොකද දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික් කරයි. මාධ්‍යත් දුවගෙන ගිහිල්ලා මේක කැඩලා දැන් කන්න හතකින් මේ ගමට කම් කණ්ඩ නැයි කියයි. ඇයි මේ ගමේ උදවියට බැරිද පස්තික දාලා වෙලා මේක හදාගන්න? ඒක සමහර තැන් තියෙන උදව් ආධාර අවශ්‍ය. හැබැයි අපි ඒ ශක්තිය ගන්නෙ නෑ. ඒ ශක්තිය ගන්න නැති වෙන්න හේතුව තමයි අපි අර බැවත් එක්ක බැඳුණු, වාපි ශිෂ්ටාචාරයත් එක්ක බැඳුණු සංස්කෘතිය අත්හැරලා. ආපහු විධානෙලා ඉන්නවා නම් බැව බලාගනි. විධානෙගේ අනුදැනුම යටතේ බැව භාවිතයේදී ඇලවේලි ටික අපේ පරිසර පද්ධති ටික රැගේ මේවා වචන. එතකොට මිනිස්සු හිතාවේ නෑ දේශපාලනය කියන එක තව දෙයක්. මේ සාමූහිකව අපි ජීවත් වෙන්න අපේ උරුමය අපි ආරක්ෂා කරනවා කියලා. මෙන්න මේ උරුමය ආරක්ෂා කිරීමයි දේශපාලනය කියන එක අපි පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ මිනිසාටත් වගකීමක් තියෙනවා රැක ගැනීම සහ ආරක්ෂා කිරීම. අනිවාර්යයෙන්ම. එතකොට දැන් මම වැවක් යටතේ ගොවිතැන් කරන කෙනෙක් නම් මම නිත්‍යම ගිහිල්ලා වැවේ කට්ටි කපන්න ඕනේ. දැන් අද කෝ වැවේ කට්ටි කපනවා. එතකොට වැවේ කට්ටි කපන්න නැත්තම් වැවේ ආයු පැවැත්ම කොහෙද තියෙන්නේ? ඒක ආණ්ඩුව දැවිල්ල කරන්න ඕන. ආණ්ඩුව එනකන්ද බලාගෙන ඉන්නේ. එතකොට ඒකට එහෙමනම් ඊළඟ ඡන්දයට එනකන් කෑග ගහින්න එකද අපි කරන්න ඕන. මේ පැවැත්ම තියෙන අපි ළඟ. මම කියන්නේ පරිසරය අපේ. පරිසරය ආණ්ඩුවේ නෙමෙයි. පරිසරයේ දේශපාලන පුද්ගලෙක්වත් කාගේවත් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන ප්‍රජාවගේ උරුමය. එතකොට ප්‍රජාවේ උරුමේ පවරගන්නේ නැති තාක් කල් මේවා මං හිතන්නේ කළුගඟ නෙමෙයි. කළුගඟවල 10ක් ඇද්දුවත් වැඩක් නැහැ. ඒත් ඒක පවරගන්නේ නැහැ. ඊට පස්සේ කියන්නේ ආවක හදනකොට මෙච්චර වැරදුනා අච්චර වැරදුනා දෝෂාරෝපණ. මං කියන්නේ අපි අතීතයේ අද පොළොන්නරුව වැව භාවිතා කරන්නේ නැද්ද? පරාක්‍රම බාහු රජුරු හදලා දුන්නාට පස්සේ ඒක නඩත්තු කරගෙන ඒ ක්‍රියාපිළිවෙතේ අපේ ඇත්තෝ හිටපු හින්දා තමයි ඒවා ගොඩනගාගෙන පස්සේ කාලේ විනාශ වුණා නැවත සකස් කරා. සියලුම වැව් බලන්න, සියලු වැව් වල උරුමයන් බලන්න. ඒ හදපු රජවරුන්ගේ අරමුණ තිබුණේ ප්‍රදේශයේ සස්ෘග කරලා ජනතාවගේ අවශ්‍යතාවෙන් නිෂ්ඨ කරලා දෙන්න. කාලයක් යනකොට ඒවා කැඩලා බිඳලා ඒ ස්වභාවයෙන් වෙනවා. අන්නේ එතන තමයි අර සංස්කෘතිය විසින් ඒකාබද්ධව ගොඩනගාගත්තේ බැබද, බාරි පද්ධතියද, ඇලදුලද මේ සියලු දේවල් කරන්නේ. ඒකනේ දැන් බැව නිකන් හිතන්න බැවේ යටතේ ගොවිතැන් කරලා ලබා ගන්නා වූ බී අස්වැන්නේ පළමු කොටස අග්‍රශස්ස විදියට අක්යාල වෙන් කරනවා. අක්යාල වෙන් කරලා කිරීතුරුම් මංගල්ල පවත්නකන් එක වියට ගෙඩියක් කටින් කපලා කන්නේ නැහැ.
ඒ ගෞරවය අදට ජයසිරිම හාමුදුරු ළඟට ඇවිල්ලා උඩමල්ලුවේ අලුත්සහන් මංගල්‍යයට සම්බන්ධ වෙනකොට අන යාපනයේ ගොවියත් එනවා, දකුණේ ගොවියත් එනවා, මේ රජරට කලාපයේම ගොවීන් සියලු දෙන එනවා, හත් කෝඩේ ගොවියත් එනවා. එතකොට එතන තිබෙන්නේ මොකක්ද? අන්න අර වාපි උරුමයේ තිබෙන. මං කියන්නේ ඒ උරුමයට අපිට යන්න ඕන. ඒක අතීතයට විතරක් වළංගු වෙන දෙයක් නෙමෙයි. පරිසරයේ අතීතයට වළංගු නැහැනේ. පරිසරයේ සබහාදාම ජලයේ අතීතයට වළංගු නැහැ. ඒවා අපේ ජීවිතයට වළංගු දේවල්. එතකොට මේ ජීවිතයට වළංගු කොටස අපි ඉවත් කරලා මේව පාසල් පද්ධතියට එකතු කරලා නැහැ. දරුවෝ මේවා දන්නේ නැහැ. නාමිකව කටපාඩම් කරනවා, ආ මේ වැව හැදුවේ අහවල් රජුර මෙච්චරයි දිගයි පළලයි. ඔය ටික පාඩම් කරනවා. සංස්කෘතික කෑල්ල නැහැ. සංස්කෘතික කෑල්ල නැතුවම අපිට ජීවිතේ දැනෙන්නේ නැහැ. එතකොට අර ඇලේ වතුර ගලාගෙන ගියත් ඒක සීතලද කියනකවත් අපේ දරුවෝ දන්නේ නැහැ. හොඳයි, බොහොම ස්තුතියි මහින්ද කුමාර දළුපත මහතාට. ශාන්ත බණ්ඩාර මහතා වෙත යොමු වෙන්නේ. අපි දළුපත මහතාගේ අවසන් වාක්‍යයෙන් ගත්තොත් ඇලේ වතුර ගලාගෙන ගියත් සීතලද රස්නේද කියලාවත් දැනෙන්නේ නැහැ. මොකද මේක හරි හැටි අර ශිෂ්ටාචාරය අපිට අනුගත කර නොගන්නා නිසා. දැන් ඔබතුමා වයඹ කාලයක් පළාතේ අමාත්‍යවරයෙක් විදියට, ඊට පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට දේශපාලනේ නොවුනත් ඔබේ ජනතා නියෝජනය ඒ පැත්ත නිසා මම මේ අහන්නේ. දැන් මේකෙන් වයඹට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණය මේ හරහා වැඩි වෙනවා. වයඹැල දෙවෙනි ව්‍යාපෘතිය පොල්පිති ගමද 24 වෙනිදා ජනතා ආයතනයට පත් වෙනත් එක්කම අර මං කිව්වා වගේ අක්කරාඩි 1,50,000කට වාර්ෂිකව කුරුණෑගලට යලමහා දෙකන්නේ වැඩ කරන්නටත් සහ අනිකුත් දේවල් සඳහා අවශ්‍ය කරන ජල සම්පත ලැබෙනවා. වකුගඩු රෝගයට පිළියම් මෙදෙනවා. පානීය ජල අවශ්‍යතාවය ඉටු වෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු වෙනවා. මේ කියන බහුවිධ කාර්යයන් මොරගහ කන්දෙන් කුරුණෑගලට. දැන් මේක එතනින් අතර වෙන්නේ නැහැ. මේ උතුරටත් පලන වතාවට ජලය මේ හරහා රැගෙන යනවා. ඒක හිතට සතුටකුත් ඇතින එක පැත්තකින්. ඒ සතුටත් සමග මේ ව්‍යාපෘතිය ඇත්තටම දකින පැත්ත කොහොමද? මේක මේ මිනිස්සු විවිධ අර්ථකථනයන් දෙනවනේ මේකට. ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීම කැමතියි. ඇත්තෙන්ම ධම්මික මේ ව්‍යාපෘතිය මම අර මුල පැහැදිලි කිරීමේ කිව්වා වගේ මේක වයඹ ජනතාවගේ සිහිනයක් ඇත්තටම. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද බොහොම පැහැදිලිව දීර්ඝ කාලීන වශයෙන් ඇත්තටම දැන් අපි මෙතුවා කිව්වා වගේ අපි සත්කෝරලේ බත්කෝරලේ කියලා හඳුන්වන්නේ. ඒ තරම් රටට අපි කෘෂිකාර්මික වශයෙන් විශේෂයෙන්ම වී නිෂ්පාදනයේ පැත්තෙන් ඒ කටයුතු ටික ඒ වෙනුවෙන් දෙන දායකත්වය පිළිබඳව. දැන් ඇත්තටම මං හිතන්නේ මේක මං හිතන්නේ සමීපව පෙන්වන්න පුළුවන් වුණොත් මේ වයඹ ජනතාවගේ විශේෂයෙන්ම අපි මං ගත්තොත් පොල්පිටිගම, ඒ වගේම මහව, අඹම්පල, ඇහැටුවැව, ගල්ගමුව. දැන් මේ ප්‍රදේශවල ජනතාවගේ විශාල වශයෙන්ම දීර්ඝ කාලීනව තිබුණ ඉල්ලීම තමයි හැකිනම් මේ කටයුතු කරන්න කියලා. එතකොට දැන් මේ සම්පූර්ණ මේ ඇල පද්ධතින් හරහා යන වැඩපිළිවෙල. එතකොට බෝවත්ත ජලාශය, ඊළඟට නාලන්දා ජලාශයෙන් ඊළඟට වෑමැඩිල්ල, දේවහුව, ඊළඟට හක්වටුනාව. ඒ කියන්නේ මේ කිලෝමීටර් 92ක් කඳු ගල් පසාරු කරගෙන එන්නේ වයඹ ජනතාව හොයාගෙන මේ මොරගහ කන්ද ජලාශයෙන් සහ මේ නාලන්දා ජලාශයෙන් මේ ජලය ගේන. ඉතින් ඒ නිසා තමයි කිව්වේ. තවත් අහනවා මේක වෙනවද කියලා අහන්නේ. ඒ කියන්නේ මේ කිලෝමීටර් 92ක් කඳු හෙල් ගල් පසාරු කරගෙන ජලය ගෙනල්ලා දෙනවා වයඹ ජනතාවට, විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ඒ ගණනාවකම ඒ කෘෂි කාර්මික සහ මේ මුලින් කතා කරපු ඒ බහුවිධ ක්‍රියාවලියෙන් අවශ්‍ය ජලය ලබා දෙන්නේ. එතකොට ඇත්තෙන්ම මේකෙන් විතරක් දැන් මට අදත් දැන් කතා කරා ගිරිබාව ප්‍රාදේශ සභාව හිටපු සභාපති ගුණරත්න මහත්මයා. දැන් ඒ අය කිව්වා දැන් ගල්ගමුව ආවරණය නැහැ. එතකොට ගිරිබාවේ කොටසක් නැහැ. ඒකට යෝජනාවක් තියෙනවා. එහා පැත්තේ තියෙන වැව විශාල වශයෙන් තියන්නේ අපේ රාජාංගනේ වැවේ දැනට වැඩි වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉහළ ගිරිබාවෙන් පහළ ගිරිබාව හරහා ඒ ප්‍රදේශයට ගන්න පුළුවන්. අනේ ජනතාව කිව්වල මේකත් ජනාධිපතිතුමාට කියන්න ඒක මේ හරි ගස්ස ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා විශාල උනන්දුවක් සහ එතකොට ඒ ආවරණය කරන එක පැත්තකින් දැදුරෝ ව්‍යාපෘතියෙන් කොටසක් ආවරණය වෙනවා. ඊළඟට දැන් මේ ව්‍යාපෘති හරහා තව කොටසක් ආවරණය වෙනවා. ඊළඟට අපි දන්නවා මාවුවේ ජලය විශාල වශයෙන් ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙන්නේ.
දැම් පලවනි වටේ ඒ සාකච්ඡාව දුමින් දිසානායක වාරිමාර්ග ඇමත්තුම එකක් තිබ්බ අතිකරු ජනාධිපත්තුමාගේ නායකත්වය තුළ විශේෂයෙන් මේ වයම්බට ඉතුරු කොටසට දඹදෙනිය කටුගම්පල ඒවගේම කුලියාපිටිය පඬුවස්නුවර ඒ මැතිවරණ කොට්ටාස ගණනාවකට ජලය ලබාගන්න පුළුවන් වෙනවා මාවයි. එතකොට ඒ සඳහා දැන් ව්‍යාපෘතියක් සකස් වෙමින් තියෙනවා. එතකොට මුළු වයඹම එකෙන් පුත්තලම් දිස්ත්‍රික්කයටත් යනවා. එතකොට මේ ඔය හරහා පුත්තලමත් ආවරණය වෙනවා මේ ව්‍යාපෘති හරහත්. එතකොට මේ පැත්තෙන් කටුගම්පල මැතිවරණ කොට්ටාසෙන් ඊළඟට නාත්තණ්ඩිය ඒ ප්‍රදේශයෙන් මාවේ ජලය ලබා ගැනීමත් එක්ක මුළු වයඹම සස්ත්‍රීක වෙනවා. ඒ කියන්නේ ඇත්තටම වයඹ ජනතාවට වෙන දෙයක් ඕනේ නැහැ. මේ වැඩ ටික කරලා දුන්නා නම් ඒක තමයි ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාව ඉල්ලා සිටියේ. ඉතින් ඒ නිසා දැන් ඇත්තෙන්ම වැව් 357ක්. ඒ වැව් මේ ඇල හරහා විතරක් වැව් 357ෙන් වැව් 25ක් දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශවල තියෙන වැව් වලට පිරෙනවා. ඊට අමතරව වැව් 327ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්ව තමයි සංවර්ධනය. ඒතකොට මේ වැව් 2400ෙන් විශාල ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවීකරණය වෙනවා, දියුණු වෙනවා සහ ඒ වැව්වලට ජලය ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඇත්තටම අපි දේශපාලනය කරන්නේ වගේම හැම කටයුත්තක්ම කරන්නේ ජනතාවගේ අර මුලින් කිව්වා වගේ හැම කෙනෙක්ම හැම රාජ්‍ය නායකයෙක්ම බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා මම හිතන්නේ මේ පිළිබඳව දීර්ඝ කාලීනව දැකලා දැන් මේ වෙනකොට ධම්මික ජනාධිපතිතුමා සැලසුම් කරලා ඉවරයි. දැන් මේ ප්‍රශ්න මේ ටික මේ වාරි ව්‍යාපෘතියෙන් විසඳන්නත් බැරි කොටසක් තියෙනවා. වයඹ උතුර කොටස පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඊළඟ උතුරු මැද උතුර දැඩි විදිහට. මොකද ජනාධිපතිතුමා බොහොම දීර්ඝ කාලයක් අපේ රටේ පරිසර අමාත්‍යවරයා හැටියට දේශගුණික කාලගුණික විපර්යාසයන් පිළිබඳව ඉතාම ඉහලින් අධ්‍යයනය කරලා සහ ඒ පිළිබඳ අවබෝධයක් තියෙන එක සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට දැඩි නියං තත්ත්වයකට සහ උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා ඉදිරි කාලය තුළදී. එතකොට ඒ උතුරු ප්‍රදේශයේ ඊළඟට අනුරාධපුරයේ කොටසක් ඒ ප්‍රදේශවලට කොහෙන්ද ජලය? ඒ නිසා මේ වෙනකොට ඒ පිළිබඳ විශේෂඥයන් එක්ක කතා කරලා වතුර වැඩිපුර තියෙන ප්‍රදේශවලින් නලමගින් ඒ ප්‍රදේශවලට ඒ කියන්නේ භූගතව නලමගින් ජලය ගෙන යාම සඳහා විශේෂයෙන්ම මේ වෙනකොට අවශ්‍ය ශක්‍යතා වාර්තා සකස් කරමින් ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා අතිගරු ජනාධිපතිතුමා කොයිතරම් දුර බලලා මේ ඉදිරියේදී අපිට වෙන කාලගුණික දේශගුණික විපර්යාසයන් වලට කොයි විදිහටද මුහුණ දෙන්නේ, අපේ රට කොයි ආකාරයටද ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කියන කාරණේ පිළිබඳ හොඳට සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම පරිසර අධ්‍යයන සියල්ල කරලා ඒ වගේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට එනවා. ඉතින් ඒ නිසා එතුමා කියන විදිහටම ඇත්තටම තිරසර සංවර්ධනයකට රට යොමු වෙමින් තියෙනවා. හොඳයි, දැන් අර මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ජනාධිපතිතුමා ජනතාවට විවෘත කරන්නේ මේකේ මොන හරි අක්‍රමිකතා දූෂණ වැරදි අඩුපාඩු සිදුවෙනවා නම් කතා කරන්න කියලා දුරකථන අංකයක් විතර මේව ඇත්තටම ක්‍රියාත්මක වෙනවද? මේවෙන් ජනතාවගේ යම් චෝදනා අදහස් යෝජනා එනවද? කොහොමද ඒවැය සක්‍රීයභාවය පිළිබඳව? ඇත්තටම මේ කරන ව්‍යාපෘතිවල දැන් උදාහරණයක් හැටියට පොළොන්නරුවේ පිබිදුම් පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ පිබිදුම් පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම මේ රටේ නිදහස වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ත්‍රිවිධ හමුදාව තමයි යොදාගත්තේ. ඒකින් දක්ෂ ඉංජිනේරුවරු ඒ දක්ෂ නිලධාරීන් යොදවාගෙන ඒ පිබිදුම් පොළොන්නරුව වැඩසටහන යටතේ මම හිතන්නේ මේ හැම ව්‍යාපෘතියකම අපි ගිහිල්ලා ඒ වැඩවලට සම්බන්ධ වෙනකොට ලක්ෂ 100ක් වියදම් කරන සාමාන්‍ය ඇස්තමේන්තුව ලක්ෂ 100ක ලක්ෂ 80ෙන් කරලා තිබ්බ. ලක්ෂ 150ක් වෙනවන් එනක ලක්ෂ 120ෙන් එහෙම නැත්නම් 110ෙන් කරලා තිබ්බ. ඉතින් ඒ වගේ විශාල මුදලක් ඉතුරු වෙනා ඊළඟට ඒවයේ කියන්න කිසිම දෙයක් නැහැ. නිමාවිතාම හොඳයි, නියම ප්‍රමිතියට කරලා තියෙනවා. ඒ වගේ මේ අසමේතු මුදලිනු මුදලක් ඉතුරුත් වෙලා තියෙනවා. ඒව කාගේවත් අතට වෙනත් රජයේ මුදල් වෙනත් කාගේවත් අතට ගියේ නැහැ. ඉතින් ඒ නිසා කිසිම චෝදනාවක් කිසිම තැනකින් නැහැ. ඒ වගේම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී ඉතාම විනිවිද කොයියම් හේතුවකින් හෝ යම් වංචා දූෂණයක් වෙනවා නම් ඒකත් දැනුවත් කරන්න කියලා තමයි වෙනම ඒකකයක් කරලා එතෙන්ට කාර්ය මණ්ඩලයක් යොදලා හැම වෙලාවෙම ඒක විවෘතව තියෙනවා. ඕන වෙලාවක කතා බහ කරලා ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා ඒ අයට උපදෙස් දීලා තියෙනවා. පෞද්ගලිකවම ජනාධිපතිතුමාට
ඒ පිළිබඳව යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒක ජනාධිපතිතුමාගේ මේසෙට එන විදිහට එහෙම නැත්නම් ජනාධිපතිතුමා අතර වෙන විදිහට ඒක සකස් කරන කියලා යාන්ත්‍රණයකුත් අතිගරු ජනාධිපතිතුමා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මම අර මුලින් කිව්වා වගේ මේ ව්‍යාපති ආරම්භ කරන්න කියලා ඔහෙ යන්න දෙන්නේ නැහැ. හැම සතිපතා මේ විශේෂයෙන්ම මාස්පතා ඒ ඕන කට්ටිය ගෙන්නවගෙන මේ සියල්ලම පෞද්ගලික අධීක්ෂණයක් අතිගරු ජනාධිපතිතුමාට තියෙනවා. ඉතින් ඒ නිසා එතුමා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න යන වැඩපිළිවෙලේදී එතුමගේ විශේෂයෙන්ම නායකත්වය තුළ ඒ කරන හැම ව්‍යාපෘතියකම විශේෂයෙන්ම බලන්නේ ඒවා අවම කරගන්න. දැන් සමහර කෙනෙකුට පහුගිය කාලෙම තිබ්බ චෝදනාව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ රාජ්‍ය නායකයා වුණා කෝ වැඩ මොනවද උනේ කෝ මේ වැඩබිමක් හැටියට තිබ්බ එක මොකද දැන් වෙලා තියෙන්නේ කියලා. නමුත් විශේෂයෙන්ම මේ සියල්ලම ඕනම ආණ්ඩුවක් ඕනම රාජ්‍ය නායකත්වයට පත් වුණාට පස්සේ රාජ්‍ය නායකෙක් යම් සැලසුමක් හදාගෙන පිළිවෙලට වැඩ කටයුතු කරගෙන යනවා. දැන් පිබිදුන් පොළොන්නරුව වැඩසටහන යටතේ අර මහා දැවැන්ත ගොඩනැගිලි ක්‍රීඩාංගන ඒ වගේම බස් නැවතුම් පොළවල් ඒවා විවෘත වෙනකොට මේ කොහෙන්ද මතුවේ මේක කියලා. ඉතින් එතකොට තමයි දන්නේ මොකද අර වැඩි ප්‍රචාරයක් නැහැ ලොකුවට කටවුට් ගහලා බෝඩ් ගහලා පෝස්ටර් ගහලා අනවශ්‍ය රාජ්‍ය මුදල් වියදම් කරලා ප්‍රචාරයක් ලබා ගන්න ජනාධිපතිතුමා පෞද්ගලිකව කැමතිත් නැහැ. ඒ වැඩපිළිවෙල වලට අපිට කිසි කෙනෙකුට ඉඩකඩක් ලබා දෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය විදිහට ඒවා ක්‍රියාත්මක වීගෙන යනවා. එතකොට මේ මහා පරිමාණ ව්‍යාපෘති දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ගත්තොත් අය දැන් කුරුණෑග දිස්ත්‍රික්කයේ දමදෙනිය මැතිවරණ කොට්ටාෂය හරහා පොල්ගහවෙලින් ඒක නුවරට යන අධිවේගී මාර්ගයේ ඉතා වැඩ කටයුතු ශීඝ්‍රයෙන් සිදුවගෙන යනවා. මේ පැත්තෙන් දකුණ පැත්ත ගත්තොත් හම්බන්තොට ඉඳලා මාතර ඉඳලා හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඒ වගේම කතරගම දක්වා යන දුම්රිය මාර්ගයේ ඒ සියලුම ඒ ගුවන් පාලන් ටික ඒවා ඔක්කොම ඒ ව්‍යාපෘති ටික ඒවා ටික ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ගත්තොත් ළඟම් පාසල හොඳම් පාසල වැඩසටහන යටතේ අති විශාල පාසල් පද්ධතියේ තියෙන ප්‍රශ්න ගණනාවකට ඒ විසඳුම් ලබා දෙනවා. ඒ වගේ අහිංසක ජනතාවට නිවාස වැඩපිළිවෙල ඒක ක්‍රියාත්මක කරගෙන යනවා නිවාස ඇමතුමා හරහා. ඒ වගේම කෘෂිකර්ම ඇමතුමා හරහා බැව්දාහයි ගම්දාහයි වැඩසටහන සහ අපි වවලා අපි කන්නේ කියන වැඩසටහන් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එතකොට දීවර අදත් අතිගරු ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා ඒ දීවර වරාය විවෘත කරා. ඒ වගේම අනිත් ව්‍යාපෘති වලට ආරම්භයක් ගත්තා. ඒ විදිහට විශේෂයෙන්ම ඒ වැඩසටහන් සියල්ලම දැන් ග්‍රාමීය ආර්ථිකය සහ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගම් පෙරළියේ වැඩසටහන් ඒ වගේම ග්‍රාම ශක්ති වැඩසටහන් ඒ වගේම අපිට රටට ඕන වෙලා තිබ්බ තරුණයන්ට ඒ වගේම ව්‍යවසායකයෝ බවට පත් වෙන්න උත්සාහදරන අයට මූලධන පිළිබඳ ප්‍රශ්න තිබ්බා. ඉතින් ඒවා වෙනුවෙන් ඒ ණය වැඩසටහනක් නිර්මාණය කළා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහන. මේ විදිහට හැම ශ්‍රේෂ්ඨයකම අද මුළු රට පුරාම ඒ යම් වැඩ කොටසක් කරන මේ කරන අතරේ අපේ රට අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියන්න අති විශාල ණය කන්දක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් එක වාරිකයක් බිලියන 2000ක් එක වාරිකයක් අපි ගෙවන්න තියෙන. ඉතින් ඒ බිලියන 2000ක් එක වාරිකයක් ගෙවන්න මේ වෙලා තියෙන රටක් අපි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේවා කාටවත් වැරදි කියන්න බෑ. ඉතිහාසින් නම් විවිධ ව්‍යාපෘති වලට විවිධ වැඩසටහන් වලට ඕනම රටක් ණය ගන්නවා. නමුත් අපි තරම් තියනවා සීමාව ඉක්මවලා. ඉතින් ඒව ගෙවන්න වෙලා තියෙන. ඒ සියල්ල එක කළමනාකරණය කර ගනිමින් තමයි මේ රජයේ මුදල් ඒ වගේම විදේශයෙන් ලැබෙන මුදල් කිසිදු ආකාරයේ වංචාවක් දූෂණයක් නොවි නියමාකාරයෙන්ම අදාළ ව්‍යාපෘතියට යොමු කිරීම තමයි අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි ශාන්ත බණ්ඩාර මහතාට. හිතවතුනේ රැඳී සිටින්නේ තීරණය සමග අපේ සාකච්ඡාවේ දෙවැනි වටයත් අවසන් තුන්වැනි වටයට ප්‍රවේශය ලබා ගන්නට කලින් අපි ලබා ගන්නවා යලිත් කෙටි විරාමයක්. යලි පිබිදෙන සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය. යළි පිබිදෙන සිරිලක මහා වාද ශිෂ්ටාචාරය ගැන අපි කතා කරන්නේ. මේකට නිමිත්ත බවට පත්වන්නේ 24 වෙනිදා ජනගත වන වයඹැල දෙවැනි ව්‍යාපෘති. අපේ ශාමින් විධානගේ මහතායත අවසන් වටේට ප්‍රවේශවන්නේ ප්‍රශ්නයක් ඇසිය යුතුද කියලා තියෙන ප්‍රශ්නයක් අසන්නෙම නැතුව ඔබතුමාට පුළුවන් අවසන් අවස්ථාවල අදහස් දක්වන්න. ඔව්, ධම්මික අපි දැන් IUCN ආයතනය රතුදත්ත වාර්තාව කියන දෙත් එක ගොඩක් සම්බන්ධයි. සමහරු IUCN එක කියන නම දැන් නැතුණා රත්දත්ත වාර්තාව කියන එක දන්නේ. එකෙන් කරන්නේ ජීවින්ගේ තර්ජනයට ලක්වෙච්ච ජීවින් ගැන අධ්‍යයනය කිරීමක්. ඒතකොට අපි මේ මොරගහ කන්ද ව්‍යාපෘතියේ ති කරපු ස්ටේජ් 1 එකේ කරපු වැඩවලදී තියෙන එකක් තමයි මහවැලි ගංගා ද්‍රෝණිය තුල ඉන්නවා
ඒ මහවැලි ගඟට විතරක් ආවෙන එක මත්ස්‍යයන්. ඒ මත්ස්‍යයන්ගෙන් පස් දෙනෙක් අපිට පුළුවන් වුණා ව්‍යාපෘතියෙන් ඍජුව බලපෑම් ඇති වෙන ස්ථානවල මේ මාළුන්ට ඉන්න පුළුවන් වෙන්නේ වේගෙන් ගලා බසින ගැඹුරු අඩු ස්ථානවල. එතකොට ඒගොල්ලන්ට ඔය ගොඩක් අය අහලා ඇති ගඩයා කියන මාළුවා, ගඩයා අපිට හම්බෙන්නේ මහවැලි මේ ගංගාද්‍රෝණියේ පමණයි. ඒ වගේම දුම්බර පෙතියා එවැනි මත්ස්‍යයන් පස් දෙනෙක් සහ තවත් මත්ස්‍යයන් හත් දෙනෙක් අපිට පුළුවන් නම් මේගොල්ලන් තර්ජනයට ලක් වෙච්ච මත්ස්‍යයන් හැටියට අඳුරගෙන තියෙන්නේ. ඒගොල්ලන් මේ ව්‍යාපෘතිය මගින් කෙලින්ම බලපෑමට ලක් වෙන ප්‍රදේශයන් වලින් අඳුනාගෙන අල්ලාගෙන ඒගොල්ලන් මුදවා හැරියා ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් සුදුසු පරිසර ප්‍රදේශයන් වලට. ඒතර ඒ වගේ ශාකත් අපි අඳුනාගත්තා. ඒවත් අරගෙන වෙනත් තැන්වලට ස්ථාපනය කරා. ඒ වගේම අපිට පුළුවන් වුණා මේ ව්‍යාපෘතිය ඇතුළෙදී අනෙකුත් ආයතන සම්බන්ධ කරන. උදාහරණයක් හැටියට ශාක ජාන සම්පත් මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඒගොල්ලන් එකතු වෙලා මෙහෙන් හොයාගත්ත සමහර ශාක අපිට හම්බුණ එක හුලංකීරය විශේෂයක්. ඒක අපි අනුමාන කරලා තියුනේ නැති වෙලා ගිහිල්ලා කියලා. ලංකාවේ විතරයි ඒක තියෙන්නේ. අපිට මේ ව්‍යාපෘතිය තුළ කරපු ජෛවවිද්‍යාත් අධ්‍යයන තුළ අපිට ඒ ශාකය නැවත හම්බුණා. ඒතර ඒක අරගෙන ගිහිල්ලා ඒ ගන්නවරුවේ තියෙන පැලෑටි ජාන සංරක්ෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරලා ඒගොල්ලන් ඒක වර්ධනය කරනවා. ඉතින් ඒ වගේ විශේෂ කීපයක් අපිට හම්බුණා. මම හිතන්නේ ඒවා ජෛවවිද්‍යාත් පැත්තෙන් අපි මොරගහ කන්ද ව්‍යාපෘතිය දැකපු විශේෂ ස්ථාන. ඒ වගේම දැන් අපි කතා කරා වයඹ මහඇල ගැන. වයඹ මහඇල ගැන කතා කරනකොට අපිට ජෛවවිද්‍යාත් එක්ක තියෙන එක විශේෂ දෙයක් තියෙනවා. දැන් අපිට මොරගහ කන්දදී අපි කරේ ජෛවවිද්‍යාත් සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මක් කියලා දෙයක් හදලා ඒක ක්‍රියාත්මක කරා ස්ටේජ් 1 සහ ස්ටේජ් 2. ස්ටේජ් 2 එක අපිට මේ ත්‍විච්ඡ වර්ෂාපත නැත්නම් හැදෙන මේක ටිකක් කලින් අපිට පුරවන්න සිද්ධ වුණා. ඒක නිසා අර මුල් සැලැස්මේ තිබුණ ආකාරයටම ස්ටේජ් 2 එකේ මේ ජීවීන් මුදා ගැනීම මේ ආකාරයටම කරගන්න අමාරු නැහැ. නමුත් වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ට හැකි පමණින් මේ කාර්ය ක්‍රම හිතන අපිට කළුගඟ ව්‍යාපෘතිය තව කොටසක් ඉදිරියට තියෙන ඒක තුළ මේ තියෙන ස්ටේජ් 2 එකේ ස්පීෂිස් රෙස්කියු කියන කොටස ඒ ආකාරයට කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා හිතනවා. අපි ගත්තොත් එහෙම වයඹ මහඇල ඒකෙදි අපි කවුරුත් දන්නවා පොල්පිති ගම ඇතුළේ ඒ ප්‍රදේශවල අපිට ඉතාමත් ඉහළ මට්ටමේ අලිමිනිස් ගැටුම දකින්න හම්බ වෙනවා. එතකොට අපිට දැන් මේ ව්‍යාපෘතිය මගින් කරන එක කාර්යයක් තමයි අපි ඒ ගැන ශාන්ත මහත්මයා ඉතාමත් හොඳට පැහැදිලි කරා. අපිට ජලය නැති නිසා කන්න දෙක වගා කරගන්න බැරි වෙච්ච ගොවීන්ට අපි ජලය අරගෙන දෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කන්න දෙකම වගා කරන්න. එතකොට මේ වැව්වල ජලය රැඳිලා තියේ වසරේ වැඩි කාලයක්. හැබැයි අපිට තියෙන අනිත් ප්‍රශ්නය තමයි අලි අපි වගා නොකරන කාලය තුළ මෙම ජලාශ වල බිම සහ කුඹුරු ඉඩම් පාවිච්චි කරගන්න ඒගොල්ලන්ගේ ආහාර සඳහා. එතකොට අපිට දැනටමත් වයඹ ප්‍රදේශයේ අලිමිනිස් ගැටුම ඉතා උග්‍ර ආකාරයෙන් තියෙන නිසා මෙම ව්‍යාපෘතිය තර කලින් එකේ වගේම පරිසර බලපෑම් ඇගීමේදී එක් නිර්දේශයක් තිබුණා. ව්‍යාපෘතිය පටන් ගන්න කලින් ඒකට අවශ්‍ය වනජීවි කලමනාකරණ සැලැස්මක් හදන්න කියලා. ඒකිනුත් අපිට හම්බුණා මහවැලි අධිකාරියත් එක්කතු වෙලා සැලැස්ම හදන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ මිනිස්සාට හම්බෙන්නේ සුභසිද්ධියත් එක්ක අපිට ඉස්සරහට වනජීවි ගැටුම් වැඩුණොත් එහෙම අපිට මේකෙන් වැඩි ප්‍රයෝජනයක් හම්බෙන්නේ. එතකොට අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේකෙන් ඇතුළේදී තියෙන ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න. ඒකේ තියෙන එක නිර්දේශයක් තමයි ජලය ලැබුණට පසුව කන්න දෙකක් පමණක් වගා කිරීම. එතකොට ඒ කන්න දෙක ඇතුළේ ඉතිරි කාලය බලාපොරොත්තු වෙන ඒවා තාවකාලික විදුලි වැටවල් මගින් වගා කරන කාලයේදී තමන්ගේ වගාබිම ආරක්ෂා කරගන්න ගමන් වගාව ඉවත් කරගත්තට අස්තන් එලාගත්තට පස්සේ විදුලි වැට අයින් කරලා ඒවා සතුන්ගේ පරිභෝජන සඳහා යොදවන්න කියලා. එහෙම නුනොත් එහෙම මම හිතන්නේ අපිට මේකෙන් හැබෙන ධන ප්‍රතිලාභ වගේම ඍණ බලපෑමුත් ඇති වෙන්න පුළුවන්. එතකොට වැව් පිටිවලට අමතරව වගා කරන වගාබිමත්. එතකොට මේක අලුත් යම් තාක් දුරකට අලුත් සංකල්පයක්. නමුත් ඒ ප්‍රදේශයේ ඒක නියම වශයෙන් කරලා සාර්ථක ප්‍රතිඵල අරගෙන තිනු. ඒත් එක්කම තියෙන අනිත් නිර්දේශය තමයි දැනට සිදු කරන විදුලි වැටවල් මගින් අලින් රක්ෂිත ප්‍රදේශවල
ඇත්ත රදවා ගැනීම එච්චර සාර්ථක ක්‍රියාවලියක් නොවේ කියලා අපිට උදාහරණ වලින් පෙන්වනවා. 60%කට එහා පැත්තේ ප්‍රදේශයක් සංරක්ෂිත ප්‍රදේශ වලින් එළිය තමයි අලි ඉන්නේ. ඒකින්ද අපිට හරි يعني ඒක එච්චර සාර්ථක ක්‍රියාවලියක් නෙවෙයි වුන් ඒ තුරට ගාල් කිරීම. ඒ නිසා මේ මේ වනජීවී කළමනාකරණ සැලැස්මේ යෝජනා වෙලා තියෙන තවත් එක් වැදගත් නිර්දේශයක් තමයි ගම් ආරක්ෂා කිරීම. ඒ කියන්නේ ගම් වටා විදුලි වැටවන් ඉදි කරලා එතුලින් අලින්ගෙන් මිනිසුන්ට තියෙන හානිය අඩු කරගන්න. ඒතර අපිට දැන් වැඩි භූමි ප්‍රමාණයක් වගා කරනවා. අලින්ට දැනට තියෙන ආහාර සඳහා තියෙන ඉඩම් අඩු වෙනවා. අලි මිනිස් ගැටුම වැඩි වෙන්න පුළුවන්. අපි වෙනස් ආකාරයකට මේ දිහා බැලුවේ නැත්තම්. ඒතකොට මේක ඉතාමත් වැදගත් වෙනවා අපි ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා මේ වනජීවී කළමනාකරණ සැලැස්මේ තියෙන නිර්දේශයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම. එතකොට ඒ මම කිව්වේ අලි සම්බන්ධ ඊට අමතරව ඒ වනජීවීන්ට අවශ්‍ය වාසස්ථාන සඳහා විවිධ නිර්දේශයන් තියෙනවා. ඊළඟට දැන් මේ ඇල මාර්ගය ඉතාමත් ඒක රක්ෂිත ප්‍රදේශ හරහා යනකොට මෙතුමත් කිව්වා වගේ ඒක පොළොවේ යටින් යන්නේ. අනිත් ප්‍රදේශවලදී නිර්මිතයන්ගේ යම් යම් වෙනස්කම් සිද්ධ කරලා දෙනවා. අපි දන්නවා ගොඩ දෙනෙක් අහලා ඇති ඉසෙඩ් ඇලට අලින් වැටුනහම තියෙන ප්‍රශ්න. ඒ නිසා මේ ඒ හඳුනාගත් ප්‍රදේශයන්වල සතුන්ට පහසුවෙන් ඇලකට වැටුනොත් එන්න අවශ්‍ය නිර්දේශයන් කරලා තියෙනවා. ඒවා දැනටමත් මේ ඩිසයින්ස් වලට ඇතුළත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒවා ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් හැටර අපිට දකින්න පුළුවන්. අර අලිමිනිස් ගැටුම කියන ප්‍රශ්නයට සඳහා නිර්දේශිත නිර්දේශන් මම හිතන්නේ පුළුවන් ඉක්මනට අපි ඒවා කරන්න පටන් ගන්න එක හොඳයි. ඊළඟට තව තියෙන එකක් තමයි එලිෆන්ට් කොරිඩෝස් කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන් අපි දන්නවා අලියේ සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 50-200 අතර ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ එදිනෙදා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හෝම් රේන්ජ් එක කියලා කරන එක හැටියට පාවිච්චි කරනවා. ඒතර ඉතාමත් විශාල ප්‍රදේශයක්. එතකොට අපිට අලියා සම්පතක්. ඒ වගේම තමයි අපිට මේ ව්‍යාපෘතියෙන් ලැබෙන වතුරත් එක්ක අපිට හොඳ ජීවන තත්ත්වයක් උදා කරගන්න නම් මේ ගැටුම අවම කරගන්න ඕනේ. ඒ නිසා විශේෂිත ස්ථානයන්වල අලි මන්පෙත් යෝජනා කරලා තියෙනවා. ඒවත් හැකි පමණ ඉක්මනින් ස්ථාපනය කරන්න අවශ්‍ය වෙන. එහෙම නොවුනොත් අපිට ඉස්සරහට මුහුණ දෙන්න වෙන අහිතකර බලපෑම් වැඩි වෙන්න පුළුවන්. මොකද බොහෝ විට මේ රක්ෂිතයන් සහ ආශ්‍රිත මේ සංරක්ෂණ කියන්නේ ස්ථාන එහෙම සැරිසරන වනාලින් ප්‍රමාණයත් වැඩි නිසා මේ කාරණා මතුවෙන්න පුළුවන් කියලා ඔබතුමා කියන්නේ. නමුත් අර සැලසුම ක්‍රියාත්මක කරවතින් මේ සඳහා විසඳුමක් ලැබෙනවා කියන මතෙත් අනිවාර්යෙන්. දැන් ඒක අපි කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් තුළ අනිවාර්යෙන් පරිසර බලපෑම් තියෙනවා. මේකෙන් බලන්නේ පරිසර බලපෑම් අවම කරන. දැන් අපිට සංවර්ධන ක්‍රියාවලිය වගේම අවධානයක් යොමු කරන්න අවශ්‍යයි මේ වනජීවී සංරක්ෂණ සැලැස්ම සඳහා. එහෙම වුණේ නැත්නම් අවසාන ප්‍රතිඵලය එච්චරම සාර්ථක නොවන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි ශාමින් විධානගේ මහතාට. අපි දයනන්ද මහතාට වෙන්නේ ඔබතුමාගේ අවසන් අවස්ථාව. ඔව්, අපි දැන් මේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම අපි සඳහන් කළා මෙච්චර බිම් ප්‍රමාණයක් මේ වගේ වගා පරිසරයක. නමුත් මේක ජන සංඛ්‍යාව විතර ගත්තොත් එහෙනම් පවුල් 150,000කට ඍජුව යලමහ කරගන්න අවශ්‍ය ජලය සැපේනවා. ඒ වගේම තවත් දසලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේකේ ප්‍රතිලාභ ලබනවා. එතකොට ඒ தත්ත්වය විශේෂයෙන්ම සඳහන් කරනවා. අනිත් පැත්තෙන් දැන් මේ කතා කරමු, මේ විද්වත් සියලු දෙනා කතා කරපු தත්ත්වයන් එක්කලා මේ පරිසරය ගැන ලොකු අවධානයක් යොමු කරලා තිනවා මේ ව්‍යාපෘතිය තුළ. මොකද අලි වැටවල් හදන එක, ඒ වගේම වැව් 4 දෙවැව් 16ක් හදලා තිනවා කළුඟඟ පහළ නිම්න ප්‍රදේශයේ. 16න් 4ක් හදලා තින්නේ කැලිය මැද්දේ. ඒ හදලා තින්නේ වන ජීවීන්ට සහ භූගත ජල මට්ටම ඉහළ ගිහිලා සාක ප්‍රජාවට අවශ්‍ය විදියට. එතකොට ඒ වගේම තමයි මේ වැව ආරක්ෂා කරන්න අපි වැවේ ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕන. එතකොට මොරගහ කන්ද ජල පෝෂක ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 783ක්. කළුඟඟේ වර්ග කිලෝමීටර් 128ක්. එතකොට මේකේ ලොකු වැඩසටහනක් අපි ඒ කියන්නේ මේ ආරක්ෂිත ප්‍රදේශ වෙන් කළේ වැවන් වගා කටයුතු කරන්න, ඒ කියන්නේ නැවත වන වගා කරන්න, ඒ වගේම අනිත් අර සංවර්ධනය සඳහා ඉදිරි භූමි හෙක්ටයාර 6000ක් වගේ ප්‍රමාණයක දැනට මේ ව්‍යාපෘතින් එක්කලා නැවත වන වගා කටයුතු කරනවා. එතකොට ඒ වගේම වලවල් වගේ තීචි දැන් පුරවලා ඒ කටයුතු කළා කරනවා. ඒ වගේම ඒවැ ජලාස ජලය පුරව ගන්න පුළුවන් ප්‍රදේශ ජලය රැස් කළා ඒ වනජීවීන්ට අවශ්‍ය විදිහට ඒ පරිසරය සකස් කරලා තියෙනවා. එතකොට මේ වගේ
දැවන්ත වැඩකටයුතු මේ කියන්නේ මේ පරිසරය පැත්තෙන් කරද්දි විශේෂයෙන්ම දැන් අපි දකින අනිද්දේ තමයි මේ සංවර්ධනය. සංවර්ධනය කියද්දි දැන් මේකෙදි අපි බාහිර සහ අභ්‍යන්තර කියලා කොටස් දෙකක් වෙනවා. අභ්‍යන්තර කියන්නේ දැන් මේ අපේ මේ බලපෑමට ලක්විච්ච ප්‍රදේශය අර මම ඉහත කියපු ආකාරයට මේ කටයුතු කෙරෙනවා. ඒ වගේම දැන් අපි මේකෙන් දකින අනිත් පැත්තෙන් මේ වාරි පද්ධති තුනේම අපි කන්තලේ පැත්ත ගත්තොත් ඒ කන්තලේ දක්වා යන කොටසේ තීච්ච හුදකලා ගතිය නැති වෙනවා. එතකොට ඒ වගේම හවුඳ හරිත වර්ණයෙන් යුක්ත පරිසරයක් ගොඩනැගෙනවා. එතකොට ඒ තුළ මේ වටා තව තවත් දේවල් තව තවත් මම හිතන්නේ විශේෂයෙන්ම ප්‍රදේශයේම ගත්තාම අපි සංචාරක ව්‍යාපාරයට වගේ දේවල් වලට සහ අනිකුත් කර්මාන් සඳහා ලොකු මොකද මේකේ කිව්වා දැන් මම හිතන්නේ අපේ ශාන්ත බණ්ඩාර අධ්‍යක්ෂණාල්තුමාත් කියපුව ආකාරයට අපි පිරිසිදු පානීය ජලය ගැන පිරිසිදු පානීය ජලය සහ කර්මාන් සඳහා ජලය ලබා දුන්නේ මේ වෙනකල් ඝන මීටර 10,28.4ක් වගේ ප්‍රමාණයක්. මේක අපි ඝන මීටර 10,94ක් දක්වා වැඩි කරනවා. එතකොට විවිධ ව්‍යාපෘති හරහා මොකද අපි දකින්නේ මෙහෙම නකල්ස් මිටියා ඒ ප්‍රදේශයට වැඩෙන පිරිසිදු වතුර මේ ප්‍රදේශවල අනුරාධපුරයට පොළොන්නරුවට වයඹට එතකොට මාතලේ උතුරු කොටස්වල මේ සෑම ප්‍රදේශයකම ජනතාවට මේ පිරිසිදු පානීය ජලය ලබා දීමට අවශ්‍ය ඒ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් අර කියපු ආකාරය ආර්ථික ශක්තිමත් කරනවා එක්කම මේ ජනතාවගේ සෞඛ්‍ය පැත්ත පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරි පරම්පරාව ඉදිරි කියන්නේ දූ දරුවන් සඳහා ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ සියල්ලත් එක්ක කැටි කරලා ගත්තාම මොරගහ කන්ද ව්‍යාපාරය ඉතාම සාර්ථක ව්‍යාපාරයක්. ඒක ජනතාව ඉල්ලපු ව්‍යාපාරයක්. විශේෂයෙන්ම අර කියපු ආකාරය මම හිතන්නේ ඔබතුමා කලින් ප්‍රකාශ කළ කුලසිංහ ජලාශය විදිහට මේක නම් කිරීම සම්බන්ධවත් ඒකත් මම හිතන්නේ මේක 1994 මේ ජලාශය ඉදිකරන ස්ථානය බලන්න නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට ජනාධිපතිතුමත් එක්කලා ආපු පිරිස ඔතන මම හිතන්නේ වර්තමාන මෙගා පොලිස් අමාත්‍යාංශයේ ලේකම්තුමා නීල් රූපසිංහ මහත්මයා ඒ වගේම සේනක පෙරා සමරකෝන් ඔයගේ 3-4 දෙනෙක් තමයි ඉස්සෙල්ලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. මොකද මම මේක කිව්වේ මේක කොයි අවධියේ කළාද කොයි තියෙන කාලයේ පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් සම්බන්ධයෙන් මේ විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩසටහනක් තමයි අපිට අවසාන වශයෙන්. හොඳයි ඔබ කියපු විදිහට මොරගහ කන්ද සැබවින්ම සම්පත් කන්දක්. මේ කතාව අවසානයේ වෙද්දී අපිට කියන්න තියෙන්නේ ලබත මහත්ම අවසාන අවස්ථාව තුමයි. මම හිතන්නේ ඇත්තෙන්ම ධම්මික මට දැනෙන දේ මේ සියලු දේ හරහා අපේ සාම්ප්‍රදායික දැනුම කියන එකත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මේ ඒ ප්‍රදේශයේ ජනතාවට යලි මතක් කළා දෙල ඒව ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට ගන්න එකත් පාසල් පද්ධතිය ඇතුළේ සියලු දෙනාට මේ අපේ සාම්ප්‍රදායික දැනුම. හේතුව තමයි දැන් මෙතුමා ඉතා අපූර්වට විග්‍රහ කරා ඉදිරියේදී අලිමිනිස් ගැටුම. මොකද අලිමිනිස් ගැටුම බරපතල විදිහට වෙනවා. හේතුව මේ මොකද්ද වාපි ශිෂ්ටාචාරයක් ගොඩනැගෙනකොට ආහාර බහුල වෙනවා. අලින් රුචිකරන ආහාර. අලින් රුචිකරන ආහාර සංඛ්‍යා ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අලි ඝනත්වය වැඩි වෙනවා. මේක වළක්වන්න බැරි දෙයක්. මේක වැටවල් දාලා විදුලි දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපේ පැරණන්ට සම්ප්‍රදායික දැනුම තිබුණා අලි ගමන් කරන රටාව මොනවාද ඒවත් එක්ක කොහොමද ගනුදෙනු කරගත්තේ කියලා. දැන් මේවා අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. එතකොට ඒවයි අපි ප්‍රයෝජනට ගන්න නැත්තේ. ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේක මේ පරිසර පද්ධතියේ දැන් අපිට මූලිකම ගැටලුව තියෙන්නේ සරු රත්තරම් පොළවක් මෙහි තියෙන. හැබැයි ඒ පොළවට එකමක සාධකයේ අඩු ඒ තමයි වතුර. දැන් වතුර සාධකය අපිට ලැබෙනවා. එතකොට වතුර සාධකය ලැබෙනවත් එක්ක මේ පොළව සාර්ථක කරගන්න ආපහු මීගහට යන්න ඕනේ. කුඹුග්ගහට යන්න ඕනේ. මොකද මීගහ සහ කුඹුග්ගහ වගේ විතරක් නෙමෙයි වීරගස් මොකද වීර වතුළු විදියට තිබුණේ ඒව ඇතුලේ තමයි අපි ජල නිදි ටික ආරක්ෂා වෙලා තිබුණේ කදුරු ගහ මොකද කදුරු පරිසරයේ ඇතුලේ තමයි මොකද ඒ කදුරු ගහත් එක්ක තමයි අපි පරිබෝධ නාශක විශාල ක්‍රමවේද ගණනාවක් තුන කොහොඹ ගහ මෙන්න මේ කියන ශාක පද්ධතිය නැවත රෝපණය කරගෙන යන්න පුළුවන් නම් මේ පරිසර පද්ධතිය ඉතා අපූර්වට ගොඩනැගෙනවා. එතකොට ඒවට අපිට යන්න පුළුවන්. මේවා අපි කියන්නේ සාම්ප්‍රදායික දැනුම කියලා ICH කියන දැන් කතා කරන intangible cultural heritage. මේ ICH සංරක්ෂණය නොකරොත් ලොකු ගැටලුවක්. ඒත් එක්කම තමයි
මේ වගේ විශාල ව්‍යාපෘති සිද්ධ වෙන්නකොට විශාල වශයෙන්ම මිනිසුන්ගේ ජීවන සම්ප්‍රදාය වෙනස් වෙනවා. අර පුරාතනයේ තිබුණ දේවල් සපුරාම වෙනස් අතකට ගමන් කරනවා. එහෙමනම් මේ පැරණි අපේ සිරිත් පිරිත් වත් පිළිවෙත් ඇවතුම් පැවතුම් ගායන වාදන කෑම බීම කොච්චර දේවල් තියෙනවද කියන්නේ ඒ පැරණන්ගේ ඥාන මණ්ඩලය අපි සංරක්ෂණය කරලා තියනවා. එතකොට තමයි ඊළඟ පරම්පරාවකට හරි වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ මිනිසුන් සිටපු විදිය කොහොමද? මොරගහ කන්දේ මිනිසුන් සිටපු විදිය, කෑම බීපු විදිය කොයි වගේද කියලා තව අවුරුදු 100ක් ගියත් ඊළඟ පරම්පරාවකට මේක දැනගන්න ඕන. එතකොට අපිට කරන්න පුළුවන් වෙන දේ තමයි නව සංවර්ධන මාධ්‍යන් තුළ මේවා වෙනස් වෙන එක නිත්‍යාංගයක්. හැබැයි අපිව සංරක්ෂණය කරලා දෙනවා ඊළඟ පරම්පරාව සඳහා. එතකොට ඒකේ කවි ගායනා නර්තන මේ සියලුම දේවල් මිනිසුන්ගේ කලා සංස්කෘතික සහ අස්පර්ශනීය උරුමය ඊළඟ පරම්පරාවට පවර්ලා දෙන්න ඕනේ. එතකොට ඒ පවරාදීමේ වගකීම කියන එකත් මම හිතනවා මේ ව්‍යාපෘතිය වගේම දැවැන්ත කාර්යභාරයක් කියන. හොඳයි, බොහොම ස්තුතියි මහින්ද කුමාර දළුපත මහතාට, ශාන්ත බණ්ඩාර මහතා උතුවාගේ අවසනස්සා. ඔව්, ඇත්තෙන්ම මේ මහින්ද මහත්මාගේ ඒ කතාව තුළ තියෙන දේශීයත්වය, අපේකම, ඒ අපේ තියෙන ශිෂ්ටාචාරයේ මේ සංස්කෘති, මේවා පිළිබඳව ඇත්තටම ඉතාම පැහැදිලි එතුමා ඒ කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මං එහෙම කීවේ දැන් අද වර්තමානය වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට එන්නේ එවැනි ශිෂ්ටාචාරවලින් ගොවි ජනපදවලින් බිහිවිච්ච කෙනෙක් හැටියට තමයි අද මේ එතුමා මේ රටේ රාජ්‍ය නායකත්වයේ ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේ ඒ ඒක නැවත ඒ වාරි සංස්කෘතිය, ඒ වගේම මේ කියපු අපේ සංස්කෘතීන් ඒ බැඳීම්, ඒ ගම, පන්සල, වැව, ඒ සියල්ලම කැටිවිච්ච, ඒ වගේම පරිසරයත් එක්ක ඉදිරියට යන ගමනකට අද රට සූදානම් කරන. ඇත්තටම හරිත රටක් නිර්මාණය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ හැම කාර්යයකදීම විශේෂයෙන්ම සැලකිල්ලක් අරගෙන තියෙනවා මේ පරිසරය පිළිබඳව. ඇත්තෙන්ම අපේ ඔබතුමා මේ මත්තුමා කිව්වා වගේ දැන් ඒ අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් අපි පැහැදිලිව විකල්ප වැඩපිළිවෙලකට එන්න ඕනේ. මේක කතා කරනවා විතරයි, නමුත් විසඳුමක් නැහැ. දැන් ඒ පොල්පිටිගම ප්‍රදේශයෙන් අපිට මේ වෙනකොට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන කැලෑවක ඒ මහා වැඩිච්ච ගස් දැව සංස්ථාව මගින් ඉවත් කරලා එහේ ඒ කැලෑ භූමිය තුළ සතුන් කන ආහාර වගා කරන වැඩපිළිවෙලකට යන්න කියලා ඒකට අපි ඇත්තටම දැව සංස්ථාව එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ කටයුත්ත කරන්න. අන්න ඒ වගේ නිර්මාණශීලී විකල්ප වැඩපිළිවෙලක් හැදුවේ නැත්තම් මේක හැමදාම කතා කර කර ඉන්න තැනකට එනවා. දැන් එතෙන්ටත් අපිට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මම කියාගෙන ආවේ ඇත්තෙන්ම අර පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදලා දුවල පැනලා හිටපු කෙනෙක් අද රටේ රාජ්‍ය නායකත්වයේ ඉන්න නිසා මං හිතන්නේ පැහැදිලි පරිවර්තනයක් මේ වාරිශේෂ්ත්‍රය තුළ අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම වයඹ පළාත ගත්තොත් අපි ආහාර නිෂ්පාදනයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්න පළාතක්. විශේෂයෙන්ම වී නිෂ්පාදනය දැන් කුරුණෑල ගත්තොත් ලංකාවේ තුන්වෙනියට විතර වැඩිම වී නිෂ්පාදනයක් තියෙන දිස්ත්‍රික්කයක්. ඊළඟට අපි පොල් ත්‍රිකෝණේ හැටියට මේ පොල් වගා කිරීම පැත්තෙන් ඉතාම ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම එළවලු විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ එළවලු පළතුරු ඒ වගාවන් පිළිබඳව අපි විශාල වශයෙන් ඉදිරියට ඉන්නවා. අන්නාසි, බඩේරුඟු, රටකජු ඒ වගේ වගාවන් වලින්. ඉතින් ඒ නිසා අර මෙතන පැහැදිලි කරපු විදිහට ඇත්තටම මේ බහුකාර්ය යෝජනා වලියක් හැටියට මේකෙදි අපිට අතෑරුණ එකක් තමයි කිරි නිෂ්පාදනය සම්බන්ධව ඒ සත්ව නිෂ්පාදන වැඩපිළිවෙල එක පැත්තකින් මෙරිදිය මත්ස්‍ය කර්මාන්තය වගේම කිරිගව් ව්‍යාපෘති විශාල වශයෙන් කරන්න මේ තුල විශාල ඉඩකඩක් නිර්මාණය වෙනවා. ඒ නිසා මං හිතන්නේ වයඹ පළාතයයි හැටියට විතර නෙමෙයි මේ ව්‍යාපෘතිය පළාත් ගණනාවකට යනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය පමණක් නෙමෙයි රට පුරාම අද විවිධ කෘෂි ශාස්ත්‍රයේ සහ වාරි ශාස්ත්‍රයේ විවිධ ශාස්ත්‍රවල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. වයඹ පැත්තෙන් ගත්තාම වයඹ පුරවැසියෙක් හැටියට ඇත්තෙන්ම වයඹ පළාතේ ජනතාව විශේෂයෙන්ම මේ අති දුෂ්කර ඉතාම කර්කශ මේ ප්‍රදේශයේ ජනතාව අතිගරු ජනාධිපතිතුමාට නෙමෙයි
අතිරා ජනාධිපතිතුමාට ස්තුතියි කියලා නෙමෙයි කියන්නේ, ඇත්තටම පින් කියලා කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව මේ වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් මේ ජනතාවට ලැබෙන ඒ සහනය දිහා දැක්කහම. ඒ නිසා අපි විශේෂයෙන්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන් කැප වෙන නිලධාරීන්ට, කටයුතු කරන සියලු දෙනාට, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයට, සියල්ලටම අපේ ගෞරවය විශේෂයෙන්ම මේ වෙලාවේදී පුද කරන්නට අවශ්‍යයි. ඔබතුමන්ට කිව්ව කතාවට තවත් කාරණාවක් එකතු කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එතුමාගේ නම යොදා ගන්න තිබුණ නමුත් ආචාර්ය කුලසිංහයන්ගේ නම යොදන්නේ. ඇත්තටම ගුණ දැක්වීම හොඳ මනුෂ්‍ය ලක්ෂණයක් කියන බව එතුමන් තහවුරු කරමින්. ඔව්, ඇත්තටම මේ ඒක මං හිතන්නේ මේ පිළිබඳව නමක් පිළිබඳව සාකච්ඡා කරා. මේ අපි ඉන්න ස්ථානවලත් සාකච්ඡා කරපුවාම මේකට අපි ඇතුළු ගොඩක් අය මේ නම් ලියලා දුන්නා. එතෙන් ඒ හැම නමකම ගොඩක් තිබ්බේ මේ ජනාධිපතිතුමාට සමීප විච්ච ජනාධිපතිතුමාගේ නම ගෑවෙන ඒ විදිහේ නමක් තමයි. ඊට පස්සේ මේ ඔක්කොම ලයිස්තුව බලලා මේ යෝජනා විවිධ ශේෂ්ත්‍රලයි යෝජනා කරා, විවිධ දැනුම් ගත්තායි මේ විදිහයි. ඉතින් ඒ ඔක්කොම දිහා බලලා මම එදාට එනම් උත්සවේදී මෙතනින් හොඳ නමක් යෝජනා කරන්නම්කෝ කියලා කිසිම කෙනෙක් යෝජනා කරලා ලියලා තිබ්බේ නැහැ කුලසිංහ කියන නාමේ. ඉතින් ඒ නිසා අපිටත් ඇත්තටම පුදුම හිතුණා. එතුමායි උත්සව අවස්ථාවේදී මේක ආචාර්ය කුලසිංහ ජලාශය කියලා නම් කරනවා කියද්දි ඇත්තටම මේ රටේ මං හිතන්නේ කිසිදු පක්ෂභේදයකින් තොරව සියලු දෙනාම අගය කරපු කටයුත්තක්. ගොඩක් අය හිතාන හිටියේ මේකට මෛත්‍රී ජලාශය කියලා දායි කියලා. නමුත් එහෙම කරන්න නැතුව ඒ එතුමාට මූලික ආරම්භයේ මෙන්න මේ විදිහට කරොත් මේක කරන්න පුළුවන් මෛත්‍රී කියලා කියපු කෙනා කුලසිංහ, ආචාර්ය කුලසිංහ මැතිතුමාට ඒ නිසි ගෞරවය ලබා දීම තුළින්ම රටේ විශාල පරිවර්තනයක් වුණා. ජනමනස විශාල වශයෙන් වෙනස් වුණා. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහිත් විශාල විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගුණා. හොඳයි, බොහොම ස්තුතියි. හිතවතුනේ සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය කියන තේමාව ඔස්සේ අපි කතා බහ කළේ වයඹැල දෙවන ව්‍යාපෘතිය ජනගත කිරීමේ කටයුතු පිළිබඳව. ගොනගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හරහා තමයි මේ අනිකුත් උප කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ. බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට විදුලි බල උත්පාදනය, වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ඒ වගේම ධීවර කර්මාන්තය සහ මේ අනිකුත් කාරණා පදනම තමයි මේ ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නේ. ඉතින් අර විතක කියන්නේ තනතුරෙන් වැජබී රටවටේ යනවට වඩා ජනතාවට මෙහෙවරක් කිරීම යුතුකම සහ වගකීම කොට ගනිමින් තමයි මේ සියලු කටයුතු සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡාවේ ආරම්භයේ කිව්වාසේම මේක සුදුහුණු ගෑමක්ද නොවේසේනම් ඉතිහාසයේ සිට වර්තමානය දක්වාත්, වර්තමානයේ සිට අනාගතය දක්වාත් කාරණා පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ අනාගතය වෙනුවෙන් කළ සැබෑ ආයෝජනයක් කියන කාරණාවද කියනක ඔබට තේරුම් ගන්න පුළුවන්. පරිසරය, ආර්ථිකය, සංස්කෘතිය මේ සියල්ල එකිනෙකට ඒකාත්මික කරගනිමින්, මේ සියල්ල එකිනෙකට බද්ධ කරගනිමින් මෙයා සියල්ලට වටිනාකමක් එක් කරන්නට දරන යම් උත්සාහයක ප්‍රතිඵලයක් කියලා තමයි අවසානයේ අපිට කියන්නට, හිතන්නට සහ කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ සාකච්ඡාවට ආරාධනය පිළිගෙන පැමිණියට. පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමූහයේ ව්‍යාපෘති සම්බන්ධක ආර ශාමින් විදානගේ මහතාට බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම මහජන සම්බන්ධතා නිලධාරී මුර්ගාකන්ද කළුගඟ ව්‍යාපෘතියේ පීජී දයානන්ද මහතාට ඔබතුමන්ට බොහොම ස්තුතියි. ජනස්තුති පරිදේශක මහේන්ද කුමාර දළුපත මහතා බොහොම ස්තුතියි ඔබතුමන්ට අද සම්බන්ධ වුණාට. ඒ වගේම ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් සාන්ත බණ්ඩාර මහතා ඔබතුමන්ට බොහොම ස්තුතියි. ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් බොහොම ස්තුතියි. සාකච්ඡාවත් සමග සම්බන්ධ වුණාට. වාරි ශිෂ්ටාචාරය, ඉතිහාසය, වර්තමානය සහ ආයෝජනය, අනාගත ප්‍රතිලාභ මේ සියල්ල පිළිබඳව යම් වැටහීමක් ලබා ගන්නට හැකියාව ලැබුණායයි අපේ විශ්වාසය තිබෙන නිසා ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලබන සතියේත් මුණගැහෙනවා සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට. තීරණයත් සමග එතෙක් ඔබට සුබ දවසක්.